දවසක් ලස්සන දවසක් ආදරණීය දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අද අපි ඔබේ ආලින්තයට ආවේ හරිම ලස්සන තැනක ඉඳලා. අද හරිම ලස්සන දවසක් එහෙම නේද නේහර? අනිවාර්යෙන් චතුරිකාගේ Happy Valentine's. ඔයාටත් Happy Valentine's. අපි බලාගෙන ඔබටත් Happy Valentine's Day කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් චතුරිකාගේ කිව්වා වගේ අපි මේ මෙත්‍රිය බලනකොට චතුරිකාගේ මල් වලින් තිරිලා රතු පාටයි හදවත් හැම තැනම මට නම් නිකන් සුරංගනා ලෝකෙකට ගියා වගේද? හොඳයි නේහර, දැන් අද මේ දවසේ අද මේ විශේෂ වැඩසටහන අපි එක්ක සමරන්න අපේ ආදරණීය කලාකරුවන් පිරිසකුත් එකතු වෙනවානේ. හැබැයි ඊට කලින් මම නෙහාර වගේ පොඩි දෙයක් දැනගන්න තියෙනවා. මේ මෙච්චර මේ ආදරණීය දවස අපි හැමෝම මේ දවසට හරි ආදරේ. ඒකෙන් පෙම්වතුන්ගේ දිනය කියන්නේ අපි අපේ ආදරේ ප්‍රකාශ කරන්න පාවිච්චි කරන විශේෂයෙන් ප්‍රකාශ කරන්න පාවිච්චි කරන දවසක්. ඉතින් මේ කතාව පොඩ්ඩක් හැබැයි මේකේ අතීත කතාවකට පොඩ්ඩක් දුක්බර කතාවක් නේද තියෙන්නේ. ඔව් පොඩි ඓතිහාසික කතාවක් තියෙනවා. ඒ කතාව මුනුමනීම කියන්නේ බොහොම කෙටියෙන් කියමු අපි. මොකද අපි සමහරක් ප්‍රේක්ෂකයෝ දන්නේ නැතුව තියෙන නේද? අනිවාර්යයෙන්ම සමහරකට අමතකත් වෙලා වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි ඇත්තටම අද සමරන්නේ සෙන්ට් වැලන්ටයින්ස් ගේ මරණේ සිහිපත් කිරීම පිණිස තමයි මේ වැලන්ටයින්ස් ඩේ කියලා දිනයක් නියම කරලා තියෙන්නේ. මොකද එවකට හිටපු පාලකයන් එහෙම නැත්නම් රජුරට එරෙහිව තමයි මෙතුමා මේ වැඩ කරලා තියෙන්නේ. මෙතුමා ප්‍රීස් කෙනෙක් පියතුමෙක්. එරෙහිව කියන්නේ මේ නරක දෙයක් නෙමෙයි නේද? හොඳ දෙයක් වෙනුවෙන් ආදරවන්තින් උදව් කරලා තියෙනවා. එතකොට ඒ කාලේ මේ ක්‍රිස්තියානි සොල්දාදුවන්ට පොඩි තහනමක් පනවලා තියෙනවා. මේගොල්ලන්ට කසාද බඳින්න බෑ කියලා. ඉතින් මෙතුමා ඒගොල්ලන්ව හොරෙන් සොල්දාදුවෙක් වුණත් අකිමි ආදරවන්තින් වෙන්න පුළුවන්. ඉතින් මෙතුමා ඒගොල්ලන්ව හොරෙන් කසාද බඳලා තියෙනවා. ඉතින් තව ගොඩක් ලොකු කතාවක් තියෙනවා. දැන් කොහොමාරීටින් වැලන්ටයින් සාමිවරයාගේ මරණය සමරන්න තමයි අද වැලන්ටයින්ස් දවසේ යොදාගෙන තියෙන්නේ. හැබැයි ඉතින් අපි ඔහුට පින් දෙන ගමන් අපි අපේ ආදරය අපේ ආදරවන්තයට අපි ප්‍රකාශ කරනවා. නෙහාර, එහෙනම් අපි ආරාධනා කරමු නේද අද දවසේ අපිත් එක්ක මේ ස්ථානයේ සරසන ලස්සන කරන්න ආපු අපේ කාලේ තරු යුවළවල් ටික නේද? අනිවාර්යෙන් අපේ ශේෂ්ත්‍රේ ඉහළින්ම බැබලෙන තරු යුවළවල් හයක් ඉන්නවා. තමයි ඇවිලින් අපි චතුරිකාගේ වගේම පටන් ගමු. හොඳයි, මම ඉස්සෙල්ලාම ආරාධනා කරනවා ඔහුට. ඔහු ඉතින් සිංහල සිනමාවේ සිහින කුමාරයා කියලා තමයි හැම කෙනෙක්ම හඳුන්වන්නේ. බොහොම ආදරෙන් ආරාධනා කරන රොෂාන් රණවන සහ කුෂ්ලාන්, ආදරණීය විරිත කුෂ්ලානිට. රොෂාන් බොහොම ආදරෙන් විරිතව හැක්කගෙන හරිය පරිස්සමට එක් කරගෙන අතින් අල්ලගෙන එනවා. ඉතින් හැපි වැලන්ටයින්ස් ඩේ. ආයිබෝන් වාඩි වෙන්න. එහෙමනම් ඉතින් මම ආරාධනා කරන්නම් මගේ පැත්තෙන් ඉස්සලාම එකතු වෙන්නේ කවුද කියලා. මොහු ඉතාමත් දක්ෂ ප්‍රවීණ අපේ කලාශේත්‍රයේ විශේෂම තෙල් නාට්‍ය ශේත්‍රයේ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහුගේ ආදරණීය විරිඳත් ඉතාමත් දක්ෂ ගායිකාවක්, ඒ වගේම නර්තන ශිල්පිනියක්. ඉතින් මම වැඩි වෙලා ගන්න නැතෝ කියන්නම් කවුද ඉන්නේ කියලා. ධනංජය සිරිවර්ධන සමග ශෂිනි. මම මේක හරි ආදරණීයයි නේද? චතුරිකාගේ අත් අල්ලගෙන ආයු බොවන් Happy Valentine's Day of the village. ඔබට තෙසේම ඔබ දෙපළටත් එසේම වේවා කියලා. Happy Valentine's Day. Seriously. හොඳයි, දැන් ඊට පස්සේ මම ආරාධනා කරන්න ඉන්නේ අපේ කාලේ තවත් ලස්සන රංගන ශිල්පිනියකට සහ ඔහුගේ ස්වාමි පුරුෂයාට. ඉතින් බොහොමත් ආදරෙන් ආරාධනා කරනවා විනු සිරිවර්ධන සමග කසුන්ට එන්න මේ වේදිකාවට. විනුව තමයි දැන් කසුන් එක්කරගෙන ඉන්නේ. දැන් ඉස්සෙල්ලා රොෂාන් කුස්ලානි කරගෙන ආවේ. දැන් විනුව බොහොම පරිස්සමෙන් කසුන් එක්කරගෙන එනවා. සුබ උදෑසනක්. සුබ ආදරවන්තින්ගේ දිනයක්. බොහොම ආදරෙන් පිළිගන්නවා ඉඳගන්න විනු. ඊට පස්සේ කවුද ඉන්නේ නේහරා? ඊට පස්සේ ඉන්න දෙපළ ගැන කියනවා නම් චතුරිකාකි මට ඇත්තටම වචනත් මදි. මොකද ජනප්‍රියත්වයේ මේ දිනවල හිනි පැත්තෙම ඉන්න දෙපළක් විශේෂයෙන්ම රෝමියෝ ජුලියට් වගේ. අනිවාර්යයෙන්ම. එතකොට දැන් අපි ගම සමාජ මාධ්‍ය වල සෝෂල් මීඩියා වල මම හිතන්නේ කිං ඇන් ක්වීන් කිව්වොත් මම නිවැරදි. දන්නවනේ කවුද කියලා. නමුතුන් කියනෝනේ අපේ රටේ ඉතාම දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ අපි ගොඩක් ආදරය කරන ඔගොල්ලෝ ගොඩක් ආදරය කරන සාරංග දිසාසේකර සහ දිනක්ෂි. කොපි කළා අරගොල්ලොන් පරිස්සමට අරගෙන ආවා. අයුබෝවත් Happy Valentine's Day. ඒ මොකද්ද? ඉතකන් අපි තව ගොඩක් දේවල් කියලා කතා කරන්න අපි. හොඳයි, ඊළඟට මම ආරාධනා කරනවා මෑත කාලේ මං හිතන්නේ ප්‍රසංග වේදිකාවේ වෙන්න පුළුවන්, හිරු වේදිකාවෙන් පුළුවන් මේ හැම තැනකම තමන්ගේ නර්තනය සහ රංගනය උපරිමයෙන්ම දක්ෂතා දක්වපු රංගන ශිල්පියෙකුට සහ ඔහුගේ බිරිඳට. ඉතින් මම බොහොම ගෞරවයෙන් බොහොම ආදරෙන් ආරාධනා කරනවා කැලුම් ශ්‍රී සහ බිරිඳ දුලීට.
එන්න කැලු. සුබෝදයසනක් හැපි වැලන්ටයින්ස් ඩේ දෙන්නටම. හොඳයි අපි කතා කරමු ගොඩක් දේවල් තියෙනවා ඉඳගන්න. හරි අවසන් වශයෙන් මගේ පැත්තෙන් ඉන්නවා මේ දිනවලි තමත් ජනප්‍රිය. අති ජනප්‍රිය. අති දක්ෂ. අපි ගොඩක් ආදරය කරන ගායන ශිල්පී තිම්මංක වෙල්ලාලගේ සහ ඔහුගේ ආදරණීය විරිඳ චින්තියා මම නිකන් හිතුණා අද ආදරවන්තින්ගේ දවසනේ චින්ති කියලා කිය. අයිබෝවන් හැපි වැලන්ටයින්ස්. බොහොම පරිස්සමට හෙමින් හෙමින් එන්නේ මෙහෙම මෙහෙම. හෙමින් තමයි යන්නේ. ඒක හොඳයි. හෙමින් ගමන හොඳයි. තමයි නහරා. තව දෙන්නෙක් ඉන්නවා. හාන් හැබැයි. පෙම්බතියෝ දෙන්න නැහැ. නැහැ. මට නම් හරි දුකයි මේ දෙනගෙන නිකන් තනි තනියෙන් එන්න වෙන්නේ. තනි තනියෙන් නේද පව්. ඔය හඳුල්ලා දෙනවද එහෙනම්? ඔය ඉස්සලා මම හඳුල්ලා දෙන්නම් ඉතින් මොහු ගැනත් ඉතින් කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. නිකන් කෙටියෙන් කිව්වොත් ඔබ ආදරය කරන අපි ආදරය කරන ඉතාමත් දක්ෂ ප්‍රවීණ ජනප්‍රිය බොහොම ආදරණීය චරිතයක් අපේ මේ චතුරිකාගේ ආදරණීය සැවියක් ගායන වික්‍රමසිංහ ගායනය. තනියෙන් තමයි ඉතින් එන්න උනේ. මට එකෙක් ඉන්නවා. තොනා ඉතින් එයාගේ තනි රකින්න අපි තවත් එක්කෙනෙකුට ආරාධනා කරා. ඉතින් එයාත් ඉන්නේ තනියම තමයි. අපි ඉතින් වැඩිම අටුවට ටිකක් කියන්න ඕනේ. මේකට හැමෝම දන්නවනේ. ඉතින් ඔහු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් අපේ නෙහාරගේ ආදරණීය සාංශුෂියා මේනක රාජපක්ෂ. සම්මානීය මම ඉතින් මෙතනින් ප්‍රශ්න අහන්න හරි නැහැනේ. මම යන්නම් ඉස්සෙල්ලාම රොෂාන් රණවන ගාවට. රොෂාන් වැලන්ටයින්ස් ඩේ ගැන මොකද හිතන්නේ? හොඳයි එහෙම දෙයක් දිනයක්වත් එහෙම සමරණ එක කියන්නේ මේ ආදරය ගැනනේ හැමෝම කතා කරන්නේ. ඉතින් ආදරවන්තයන්ට එහෙම වෙන් කරපු දවසක් හොඳයි. මොකද දැන් අර අපි දැන් කාලයත් එක්ක මම හිතන්නේ ඉස්සරට වඩා දැන් අද කාලේ කපල්ස් වලට ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඒ මේ වැලන්ටයින් දිනේ හරහා ඒ අයට එකතු වෙලා එයාගේ ආදරය බෙදා ගන්න දේවල් සමරන්න ගොඩක් අවස්ථාවක් ලැබිලා තියෙන එක හොඳයි. නමුත් අර මම අපි දෙන්න විශ්වාස කරන එක හැටියට තමයි විශ්වාස කරන දෙයක් තමයි ඒ කියන්නේ මේක මේ දැන් මෙහෙමනේ අපි දැන් හරි කමර්ෂලයිස් වෙලානේ. ඉතින් මෙදාට තමයි මේ හැම කපල්ස් ඔක්කොම එදාට ආදරේ පෙන්නනවා කරන්න නැති දේවලුත් වෙනදා කරන්න නැති දේවලුත් කරනවා. 아무ත් ඊට පස්සේ ඉඳන් අර සාමාන්‍ය හරි බෝරින් ජීවිත අපි කියන්නේ බෝරින් ජීවිතයට ආයෙත් යනවා. ඒ කියන්නේ ගණන් ගන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ ඉන්නවා. හැබැයි එදාට තමයි ඔක්කොම ගොඩක් අය ඔලුව අරනවා. ඉතින් ඒක තමයි. ඉතින් ඒක නිසා මම ඒකෙන් මිදෙනවා. යන්න එක මම කියන්නේ ඒකෙන් මිදෙන්නේ නැතුව අර වැලන්ටයින්ස් ඩේ එක හැමදාම 365 දවසටම ඒක ගෙනියන්න පුළුවන් නම් ඒකෙන් අදහස් කරන්නේ මේ අදට මල් දෙනවා හැමදාම මල් දෙන්න කියන එක නෙවෙයි. එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම තමයි මම අපි දෙන්න විශ්වාස කරන්නේ. ආදරය කියන්නේ එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම. කුෂ්ණානික අදහසත් ඕකමද? ඔව් අකි ඒක තමයි අපි දෙන්න හැමදාම විශ්වාස කරන්නේ. අද දිනයට විතරක් ඒක සීමා නොකර හැමදාම මේ ආදරේ අරුතේ ආදරේ ඒ ස්පාක් එක හැමදාම අපිට තියාගන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ ආදරේ කියන්නේ. හොඳයි. ධනංජය. ඔබට මොකද හිතෙන්නේ වැලන්ටයින්ස් ඩේ ගැන? ඔහොමද වැලන්ටයින්ස් ඩේ හිතනවද ආදරය කරන්න මෙහෙම සුවිශේෂී වූ එක් දිනයක් තියෙනක හොඳයිද නැත්නම් ඕනේ නෑ වගේ හිතනවද? නෑ මේ ආදරය කරන්න දිනයක් නෙවෙයිනේ. ආදරේ සමරන්න දිනයක්. ඒ කියන්නේ අපි හිතමු දැන් ලෝක අම්මාවරුන්ගේ දිනේ තියෙනවා. කේවරුන්ගේ දිනා. ඒඩ්ස් දිනේ තියෙනවා. ඒඩ් සමරන්න ඒඩ්ස් තියෙන්න ඕනේ නෑනේ. කියන්නේ ආදරේ සමරන්න පෙම්වතියක් පෙම්වතෙක් ඉන්න ඕනේ නෑ. මම හිතන්නේ ආදරය කියන කන්සෙප්ට් එක දැන් ගොඩක් අර කිව්වා වගේ මේ වාණිජකරණේ වෙලානේ තියෙන්නේ. කමක් නැහැ මෙහෙම හරි දවසක් ඉතුරු කරන එක. මොකද ආදරය තමයි මම හිතන්නේ මේ හැම දෙයකටම ප්‍රමුඛ වෙන්නේ. අම්මා තාත්තා දින ගත්තත් ඒඩ්ස් ගත්තත් මම කියන්නේ මේ හැම දෙයකටම තීරණය වෙන්නේ ආදරය කියන දිනේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ආදරය ගැන අර අපේ රට ඉතිහාසගත වුණානේ මේ එක නමක් හොයලා Google එකේ. මම හිතන්නේ ලව් කියන එක හොයන්න පුළුවන් නම් Google එකේ ලව් කියන එක හොයලා අපිට වර්තාවක් තියන්න පුළුවන් යුගයක් මුළු ලෝකෙම ඉල්ලා සිටිනවා මේ වෙලාවේ. අපිට නැති වෙලා ගිය ආදරය වෙනුවෙන්
මුළු ජීවිතේම ආදරය කරගත්තු මිනිස්සුන්ට ඉස්සරහට ප්‍රශ්න අඩුවේ. ඒ නිසා මේ ඒක දවසක් වෙන් කරාට කමක් නැහැ. මම මේකට කැමතියි. මොකද ඒක මේ එන්නේ කොහෙන්ද මොන මොන ආගමික පසුබිමක්ද කියන කාරණා නෙවෙයි වැදගත් වෙන්නේ. ආදරය වෙනුවෙන් දවසක් වෙන් කිරීම මම හිතන්නේ අතිශය සාධාරණයි. ශාස්ත්‍රණි ඔබට අදහස් මොනවද? දැන් ඒක කිව්වට පස්සේ මම වෙන මුකුත් කියන්න හොඳ නැහැ. මම ඒ අදහස සම්මත කරනවා. I accept. හරි ශුභම උත්තර දුන්න වැඩි කතා කරන්න ඕනේ නැහැ එතකොට. හොඳයි නේහර මට හිතුණා දැන් අපි ඉස්සෙල් මම රුෂාන්ගේ ප්‍රශ්නයක් අහුවනේ. මම කෙලින්ම දැන් විනුව පාස් කළනවා කසුන් ගාවට. දැන් විනුවගේ උත්තරේම කසුන් දෙන්නේ නැති වෙන්න අපි කසුන්ගෙන් ඉස්සෙල් උත්තරයක් ගමු කසුන්. විනුව පළවෙනිම දැක්කේ කවදද ඒ දැක්කව දවසේ මොකද හිතුණේ? දැක්කේ නම් මේ ෂෝ මේ වෙන තැනකදී දැක්කේ එදා දැක්කම නිකුත් නෑ හිතුන්නේ නෑ මේ ෂෝ එකේදී වගේ දැක්කේ දැක්කම බඳින්න හම්බ වෙයි හරි මොනවත් එහෙම හිතුන්නේ නෑ ඉතින් අර ලාජර් දෑන් ලයිෆ් මේ පින්තූරයක් තමයි දැක්කේ නිලියක් විදිහට ඒ පළවෙනිමම දැක්ක දවස පළවෙනිම දැක්ක දවස හැබැයි ඊට පස්සේ හම්බ වෙච්ච පළවෙනි දවසේ එහෙම එකක් තිබ්බේ නැහැ. එදා රෑම කතා කරලා වැඩේ හරි ගියා. ආ ශා හොඳයි නේද ඒක. ඒ කියන්නේ එක්ස්ට්‍රා ලාජ් දැන් දැන් විනෝ දැන් ඔයා දැන් කසුන්න දැක්කපු අපි කසුන්න අඳුරගත්තාම ඉස්සෙල්ලාම තමන්ගේ කියන්නේ මුලින්ම දැකපුවාම අපි හිතනවානේ මේ පුද්ගලයා මේ වගේ වෙන්න ඇති කියලා. ඔයාලා කසුන් ගැන මොකද්ද හිතන්නේ සහ මේ පුද්ගලයා දැන් හිතපු කෙනා ඔතන ඉන්නවද? අතරම කියන්නේ අපි දෙන්නගේ යෝජනාව අරගෙන අපේ හොඳම යාළුවේ හොඳම යාළුවෙක් කියන්නේ මෙයාගේ හොඳම යාළුවා. ඉතින් සහෝදරය හා සමානයි. ඉතින් මෙයා ගැන කිව්වා මම මුලින් බලන්නේ FB එකෙන්. ඉතින් FB එකේ ෆොටෝ එකක් දැක්කම ඉතින් මට කැමති හිතුණා හොඳයි එහෙම කියලා. ඉතින් මෙයා ගැන ඉන්ට්‍රොඩක්ෂන් එක මට ඒ යාළුවා දෙන්නෙත් ඉංග්‍රීසි මීඩියම් ඉකෝන් උගන්නන මාර්කටිං ලීඩර් කියලා. ඉතින් මම ඉංග්‍රීසි මීඩියම් නෙවෙයි මමත් කරේ කොමර්ස්. නමුත් මම සිංහල මීඩියම් කළා තිබි. ඉතින් මම දන්නේ නැහැ. ඉතින් මම ඒක දන්නේ නැහැ. ඉතින් ඊරස් මරික හොයලා බලන්න ඕන කෙනෙක්ගෙන් අහලා දන්නවා එහෙමයි කියලා. ඊරස් ඉතින් කොහොමහරි පස්සේ තමයි දන්නේ මෙයාත් බඳින්නේ නැහැ කියන තැන ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයත් බඳින්නේ නැහැ කියන තැනද හිටියේ? නෑ මම එහෙම හිටියේ නෑ. මම එහෙම බඳින්නේ නැහැ කියන තැනක හිටියේ නෑ. නමුත් ඉතින් මම ඒ කාලේ ඉතින් අර සිංගල් ලයිෆ් බර්ඩ් සීන් එකේ හිටියයි ඉතින් ඉතින් ෆ්‍රී බර්ඩ් වගේ ඉන්නකොට තමයි එහෙම ඇහුවේ. ඉතින් ඊට පස්සේ මෙයාගෙන විස්තරේ කියලා ඊට පස්සේ කොහොම හරි අත්‍තර මේක වුණේ හරියටම ඔක්තෝබර් පළවෙනිදා. ඉතින් ඒ දවස හොඳට මතකයි. එදා තමයි අපි දෙන්නගේ යෝජනා වෙන්නේ ඔක්තෝබර් 4 වෙනිදා අපි දෙන්න මුලින්ම මුණ ගැහෙනවා. අර කිව්වත් වගේ ඉතින් පළවෙනි දවසේ කතා කරලා කොහොම හරි ගොඩ දැම්ම වැඩේ. හොඳයි ඉතින් බඳින්නේ නැහැ කියලා හිතපු කෙනෙකුට බඳින්නේ නැහැ කියලා හිතපු ෆ්‍රී බර්ඩ් කෙනෙක් හම්බුනේ ඔය විදිහට තමයි නේහරා. ඔව් දැන් ප්‍රශ්නක් තියෙනවානේ. ඔව් තියෙනවා ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා මට අහන්න. දැන් මේ සාරංගගෙන් ඉස්සෙල්ලාම අහනම් මට හිතෙනවා සාරංගගේ මේ මෙමරි එක මතකේ කොච්චරක් හොඳද කියලා බලන්න. ඔයාට මතකද දිනක්ෂි පළවෙනියටම ඔයාට දීපු gift එක මොකද්ද කියලා? මුලින්ම දුන්න gift එක මේ key tag එකක්. හැබැයි ඒකේ මගේ ෆොටෝ එකක් print කරපු ෆොටෝ එකක් ඒකට embed කරපු key tag එකක් තමයි මුලින්ම දුන්නේ. ඒක මට සල්ලි තිබ්බේ ඒ වගේක් ගන්න විතරයි. දෙක ඒකේ දෙයි කාලේ දෙක මේ කාලේ ඉතින් නිකන් දියමන්ති වගේ. දැන් මගේ සල්ලි වලින් මටම gift. දිනක්ෂි ඔයාට මතකද සාරංග දීපු බාධා කරන පොඩ්ඩකට අපි ඉවෙලා බලමු. Life Boy කොහොඹ වෙතින් රුපියල් 16ක වාසියක් කැටයක් රුපියල් 55කට. ඔව් දිනක්ෂි මතක් කරමු සාරංග ඉස්සලාම ඔයාට දුන්නේ මොකද්ද කියලා. ඉස්සලාම දුන්නේ නම් මේ මස්කරා එකකුයි පර්ෆියුම් එකකුයි. එදා දුන්නයින් අද වෙනකන් මොකුත් දීලා නැහැ. අනුන්ගේ තෑගි තමයි ඔතෝත ගෙනත්. මේමයි ඉතින් අර මේ තෑගෙන් තෑග උතුම් තෑග්ගනේ නේද සාරංග? සාරංග තෑගෙන් තෑග උතුම් තෑග්ගනේ. මම හැමදාම කියනවා ඔක. ඒකනේ මේ දැන් ඔයාට මොකද හිතුනේ නිකන් මස්කරා එක ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ආවද? හා හොඳ නෑ ඒකට.
සාමාන්‍යයෙන් ඉතින් එහෙම තෑග්ගක් දෙනකොට ටිකක් අර කාලයක් තියාගන්න පුළුවන් තෑග්ගක් නෙදෙන්නේ මස්කාර එක ගාපකම ඉවර වෙනවා. නෑ මස්කාර එකයි පර්ෆියුම් එකයි. මස්කාර දෙන්න ඇත්තම හේතුව මම දිනක්ෂිගේ මේ ආසම ඇස් දෙකට. ඉතින් මේක ඒක යා සාමාන්‍යයෙන් දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට එනකොට නෙමෙයි සාමාන්‍ය ගමන බිමනේදී ලොකෝට මේකප් කරන්නේ නැහැ. හැබැයි ඇස් තමයි අඳින්නේ. ඉතින් ඒ නිසා තමයි මම මස්කාර එකක් දුන්නේ. ඒකත් ඒ කාලේ නම් ඔක්කොම නෝට් කරගෙන ඉඳලා දැන් නම් මොකුත් දන්නේ නැහැ. මොනවද කරන්නේවත් දන්නේ නැහැ දැන් නම්. එහෙම තමයි. ඉතින් අර කියන්නේ Thank you. මගේ දරේ පැත්තට එනකොට අපි දෙන්නත් පරිස්සම් වෙනවා. අයියෝ ඒක තමයි. හොඳයි අපි අහමුනේ ඉන්නේ කැලුම් ස්ටේකින් අනේ හරි මහින්සක වින්නෝ. ඉතින් ඒ යුවල මොන අහයිද කියලා බය ඉන්නේ. බඩ අමාරුයි දන්නේ නැහැ මල්ලි බය වෙන්න එපා. අපිට කියන්නකෝ මේ දුලි ගැන. ඔයා කොහොමද දකින්නේ දුලි මොන වගේ එක්කෙනෙක්ද? කොහොමද යට ආදරය කරන්න මුලින්ම පෙළඹුණේ වගේ? අපිට ওই දිනේ කතාව චුට්ටක් කියන්නකෝ. දුලි ගැන කියනවා නම් ඇත්තරම මගේ කියන්නේ මම ගොඩක් තැන්වලදී කියන දෙයක් මේක. ඒත් ඇත්තරම මගේ නැති පැත්තක් එයාට තියෙනවා. කියන්නේ එයාගෙන් මට ඒ කියන්නේ මගේ නැති දෙයක් එයාට තියෙනවා. ඒක නිසා තමයි මම එයාට ගොඩක් ලඟුනේ. ඒ කියන්නේ ඔයාගේ නැති ගතිගුණයක් තියෙනවා කියලාද කියන්නේ? මගේ නැති ගතිගුණයක් තියෙනවා. ඉතින් ඒක මට හොඳයි මගේ ජීවිතේ කලකටයුතු කරගෙන යන්න. වගේම මගේ දියුණුවට ඒක හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඒක හින්දා මං හිතනවා දුලි තමයි ඒකට. දුලි කැලුම් ශ්‍රීගේ දකින ඔයා අකමැති ගුණාංගේ මොකද්ද? මම මේ දෙයට නම් කැමති නෑ. කියලා මොකද්ද? කතා නොකර ඉන්න එකට. කතා නොකර ඉන්න එක. ආද අපි කතා කරමු කොහොමද නේද? අද අපි අනිවාර්යෙන් බය වෙන්න කියලා කතා කරවනවා. දැන් හරි කෙටියෙන් තමයි කතා කරේ නේද? වැඩි කතා කරේ නැහැ. හොඳයි. කතා කරන එක තමයි. ඕ ඒක තමයි මම වැඩියෙන් කතා කරන්නේ. වැඩියෙන් කතා කරනවා. අය නේද ප්‍රශ්නයක් ඉන්නේ. ඕ. නෑ අපි තව දෙන්නේ කින්නවා. දිවංක දැන් ඔබේ ගීතවලට වශී වෙලා ඉන්නේ මේ ලංකාවේ අය විතරක් නෙවෙයි පිටරට ඉන්න ලාංකිකයන්ත් වශී වෙලා. නෑ නෑ මේ දිමා වේද දැන් මම අහන්න කැමති ඔබගේ ගීත අතුරෙන් මේ චින්තිට ගායනා කරපු ගීතය මොකද්ද? එහෙම ගීතයක් තියෙනවද? චින්ති තමයි මගේ මුළු ජීවිතේම හැදුවේ. ඉතින් එයා අවුරුදු දැන් 13ක් වෙනවා. මම නාවික හමුදාවේ රාජකාරීකට ගිහිල්ලා පළවෙනි පාර මම ඇබ්සන් වුණා ගායකයෙක් වෙන්න ඕන කියලා හීනයක් ඔලුවේ තියාගෙන. ඊට පස්සේ මම ඔය අතරවාරේ බෑන්ඩ් එකක සින්දු කියන්න chance එකක් හොයාගෙන මාතර යන වෙලාවේ තමයි මෙයා මට හම්බෙන් බස් එකේ හම්බුනේ. මෙයා යනවා එතකොට ICBT එකේ IT මොකක් හරි ඩිප්ලෝමා එකක් කරා ඔයා. මම වෙලාව ඇව්වා. වෙලාව ඇව්වට පස්සේ හරියටම දෙසැම්බර් 26 වෙනි දවසක්. ඊට පස්සේ කද දුකයිද? ඔයට පුළුවන් දිමංක අපි කියමු. නැත්නම් චින්තිට අදහස් එකතු කරන්න පුළුවන්. එදා ඉඳන් පටන් ගත්ත දේ තමයි. ඉතින් අද වෙනකන් අපිට අපි දෙන්නගේ ලොකු බැඳීමක් තියෙනවා. ඉතින් අර සමහර වෙලාවට ඒක දුරස් වෙන වෙලාවල් තියෙනවා, ආයි එකතු වෙන වෙලාව තියෙනවා. හැබැයි අපි දෙන්නගෙම තියෙන දේ තමයි අපි දෙන්නට අපි දෙන්න නැතුව බෑ. අර ඒක තදින්ම බැඳුනහම ආදරෙන් හරි අමාරුයි ඒක. ඒ කියන්නේ ඒක හරි අමාරුයි ඒක. ඒ කියන්නේ ඒක දැනනවත් ඇඩී. දැන් අපි දෙන්නටම දැන් ඇත්තටම ආදරේ කියන්නේ දැන් අපි දෙන්න ප්‍රෝග්‍රෑම් එකට එනකොට අපි කතා කර කර ආවේ සමහර තැන් සංවේදී වෙයි කියලා හිතුණා. මට ඇත්තටම අර ඊට පස්සේ මෙයාව මම කොහොම හරි මට මම පත්තරයක දැක්කා අර දෙහිවල එක්තරා මැනේජ්මන්ට් ආයතනයක මෙයාවට මම යොමු කරා අරන් ගිහිල්ලා. එතකොට මට මෙයාට දෙන්න සල්ලි තිබුණෙත් නෑ. ඇත්තටම දවස්වල මාසෙට ඒ බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් එකේ BMS ආයතනයේ මාසෙට රුපියල් 20,000ක් තිබුණා. ඒකේ මේක මම හැබැයි හිතුවා මම කවදා හරි තැනකට ආවට පස්සේ මෙයා තමයි මාව මැනේජ් කරන්න කියලා. ඉතින් ඒකත් කරා කොහොම හරි ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක දක්වා ගල්ලා ඊට පස්සේ ඩිග්‍රී එක දක්වා ඒ කරන්න පුළුවන් දේවල් මෙයා කරා. ඉතින් මම හික්කඩු විදලා හැමදාම එනවා මෙයාව ක්ලාස් එකට මම බලන්න. දෙහිවල කළුබෝවිල හොස්පිටල් එක හැපැත් තමයි මෙයාව නතර කළා මන් තිබ්බේ. පස්සේ මම ගිටාර් එකක් තිබුණා මෙයාට මම ක්ලාස් මෙයාව කරන්න මේගොල්ලන්ගේ අම්මත් එතකොට කොහොම හරි මෙයාට මෙයාව කරා. ඉතින් මගේ නිදුකින් එනම මගේ ෆස්ට් සොන් එකේ ඉඳලා මෙයා තමයි හැමදේම මම අතරත් ගායනා කරපු මේ දක්වා කියපු හැම ගීතයක්ම මෙයා තමයි සිලෙක්ට් කරන්නේ. මෙයා තමයි සමහර ඒවා අප්ලෝඩ් කරෙත් YouTube එකට. ඉතින් මෙයා තමයි ප්‍රේ කරන ඒවා විශ් කරන ඒවා ඔක්කොම මෙයා ආරා තමයි වෙන්නේ. සතුටුයි මම හිතන්නේ දිමාංකගේ හැදුතරනේ මේක අහගෙන ඉන්න අපේ හැදුවක් වෙනවා මේ
ආදරේදී සම ඇත්තම ආදරයට ගොඩාක් ආදරේ කරන්නේ හරිම සංවේදී නේද හරිම සංවේදී ආදරේ සුන්දරයි ආදරේ වේදනාකාරී නමුත් ඒක අපි විඳින්න දැනගන්න ඕනේ හරියට විඳින්න දැනගන්න ඕනේ එහෙම හරියට විඳින යුවලවල් තමයි අපිත් එක්කම එකතු වෙලා ඉන්නේ හොඳයි අර දැන් අපි අර කලින් තරු යුවලල් අඳුනන දෙනකොට අර තනියෙන් ආවනේ දෙන්නෙක් ඉතින් නේද නේහාර අන්නේ මන් දන්නේ නැහැ ඉතින් පව් අපි මම එක්කෙනකින් අහන්න ප්‍රශ්න නේද මේනක තමන්ගේ බිරිඳ මොන වගේද නේද මේනක දැන් මට මේ පැත්තේ ගන්න බැහැ මේ පැත්තේ ගෙදර ගිහලා අනෝ තමන්ගේ බිරිඳ නේද යා අපි දන්නෝ යා ලස්සනයි යා සුන්දරයි නේහාර කියන්නේ ඉතින් සලකටි කියන්නේ මේවා කියන්නේ හරි කියන්නේ එයාගේ ජීවිතේ කියන්නේ ආදරයට අර අර දිමඟ කිව්වා වගේ අර ආදරයට මාර ආදරය කරන කෙනෙක් කියන්නේ ඒ වගේම තමයි නේහාර හරි කියන්නේ මගේ ජීවිතේ මම ගොඩක් අර මෙතෝඩිකල් නැති කෙනෙක් අර දෙයක් ගත්තාම එතන තියන්නේ එහෙම ගොඩක් නැති කෙනෙක් පිළිවෙලක් නැහැ පිළිවෙලක් නැම නෙවෙයි මම පිළිවෙලයි හැබැයි මෙයා තරම් පිළිවෙල නැහැ මෙයා ඇවිල්ලා අර පොඩ්ඩක් අර ගෙදර නිකන් කුණු බින්දුවක් තියෙන්න බැරි යන්නේ එහෙම එකක් මොප් කරගෙන හැමදෙස්සෙම එහෙම ඒකෙන් ඉතින් මම ඒක හරි ආසයි මම ආසයි ගයක් ඒ කියන්නේ අපි උදෙන් නැගිටලා පොඩි අපි කතෝල් එකට අපි පහනක් පත්තු කරලා බෞද්ධ නම් ඒ වගේ දේවල් ඒ දේවල් වෙනවට ආසයි දොරක් ජනේලයක් කරලා ඒ දේවල් වෙනවට ආසයි ඉතින් මේ හරි ඒ අතින් හොඳ බිරිඳක් ඒ කියන්නේ මේ දේවල් කරන උදේ නැගිටලා දැන් අපි පොඩි එක්කෙනා යාව බලාගෙන මේ දේවල් හැම එකක්ම කරන්න මොකද මම ගෙදර නැති වෙලාවක පවා මම ගොඩක් විට කොළඹින් එළියේ ඉන්න වෙලාවට මේ දේවල් හරියාකාරව නිහර කරනවා. ඉතින් මම අම්මාත් හරි වාසනාවන්ත මේ අනිත් හැමෝම වගේ නිහර වගේ බිරිඳක් ලබන. Thank you මං කියලා දීපු ඒවා මේ විදියටම කිව්වා. දැන් මේ පාඩම් කරගෙන ආයෙත් ඒකට ඇවිල්ලා මාව ලැජ්ජ කරන්නේ. ඔන්නක දේවල් කියන්න එපා නේද? මේ ටික විතරක් කියන්න කිව්වා. වැඩිය වැඩිය කියන්න. හොඳට ඩි අධ්‍යක්ෂණය කරලා තියෙනවා මේනක වැඩ. මේ ටික ඊයරේ පාඩම් මේ ටික එහෙම අධ්‍යක්ෂකවරේ තුත් අධ්‍යක්ෂණය කරනවා කියන්නේ මේ මම. ලේසි නෑ ලේසි නෑ. හරිද? ගායනායි. දැන් අපේ කැමරු ලෝකෙම ලංකාව ගත්තොත් ලංකාවෙන් පිටරට ඉන්න ශ්‍රී ලාංකික යන අතර චත්‍රිකා කියන්නේ අර අහිංසකාවියක් සුන්දර යුවතියක් දක්ෂ රංගන ශිල්පිනියක් ගෙදරදී ඇය කොයි වගේ කෙනෙක්ද සහ ඇය දැන් අපි ආදරය ගැන කතා කරන්නේ ඔයාට දැනෙන විදිහට ඇය මොන වගේ ආදරවන්තිය මම යන්නද ඔයා කියලා දුන්නේ නැද්ද ගෙදරදී කියන්නේ මම වැඩිපුරම ජීවත් වෙන්න ආස තැන ඇත්තටම මම ගෙදර ඒකට හේතුව කිසිම විදිහකට මට නීතියක් ඔයා මෙන්න මේකම කරන්න ඕනේ එහෙම කිසිම බලපෑමක් නැහැ අර මේනක කිව්ව වගේ දෙයක් තමයි මමත් කියන්නේ මමත් හරි ආසයි උදේම නැගිටිනකොට දොරවල් ඇරලා පහන තියලා හරි ලස්සන ගියක් දකින්න. ඉතින් ඒක හැම වෙලෙම මොන වැඩයි තිබ්බත් ඊතා පිළිවෙලට ලස්සනට කරගෙන යනවා. ඒ වගේම මං ගොඩක්ම මට වටින දේ තමයි මට ලබා දීලා තියෙන නිදහස. සමහරක් වෙලාවට ඉතින් මං ඒක පොඩ්ඩක් වැඩිපුර අතු කට්ට පයින්න ගන්නවා නිදහස. නමුත් ලොකු නිදහසක් දීලා තියෙනවා. ඉතින් මං ඇත්තටම කියනවනම් චතුරිකා වගේ බිරිඳකුත් එයාගෙන් මට ලැබුණු ලෝකේ තියෙන ලොකුම වස්තුව ආරාධනා ඒ දීපක සම්බන්ධව අද වගේ දවසක මම යාට ගොඩක් පින් දෙනවා ස්තුතියි වාට අපි වට කඳුලක් ආවද ඔව් කියන්න එහෙනම් මම කියනවා දැන් ගොඩක් ටිකක් නෙවෙයි ගොඩක් කතා කරන්න මට හිතුණා ලස්සන ගීත කාලේ හිටු තොඳයි කියලා චතුරිකාකි මම ආරාධනා කරනවා අපි ආදරණීය සාරංගටත් දිනක්ෂිත Thank you.
දේ තුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනලියේ මුල්වර දුටු දින හිතගත්තේ ඒ ඒකයි සමනලියේ අරුණෝදේ සුබදේ සන්නත සුවකෙන් දන්නට මාහනිකට එනවා ලඳුනේ මාහනිකට එනවා දේදුණු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනලියේ මුල්වර දුටු දින හිතගත්තේ ඒ ඒකයි සමනලියේ අරුණෝදේ සුවදේ The Valentine Concert. Oh, baby.
රූප තරම් කියන්නේ තින්සරේ සන්ත බොම ආදරණීයව ශාසනීත් ධනංජයත් ගීතේ ගායනා කරා චතුරිකාගේ ධනංජය කොච්චර බය වෙලා හිටියේ කොච්චර ගීතේ ගායනා කරන කෙනෙක් රොෂන් කො මචං ලේස් එක ගැලුවා කමන්නේ නැහැ දැන් නම් සපත්තු ගැලුණාත් කමන්නේ මම මේක කියලා තමයි මේක හදාගන්නේ කියලා මේක නේ ලස්සන මේ මම දන්නවා සින්දුව කියන්න යනකොට ශරී දුන්න ෆෝන් එක ෆෝන් එපා ෆෝන් එපා කිව්වා කෝරස් එක පස්සේ ෆෝන් නෙපාගේ මට වචන නෙපාගේ වෙන්නේ නැහැ නේ මම ෆෝන් නෙපා මේක දැක්ක ආදරේ කියන්නේ ආදරේ ඒකද ආදරේ කියන්නේ ඒක නම් කිව්වේ ඒක තමයි ආදරේ මම ගොඩක් කලින් මේ සිනමුදු කියන දේ කතා ප්‍රෝග්‍රෑම්ස් වල මහත්තුරු ටික පොඩ බය වෙනවා නේද මේ ඉන්නේ මේ මාය නේද බය නේද මට 10 අමාර වගේ පහුනට පස්සේ කියන්නේ උදේ දවල් දරාද නේද ඒක චතුරිකාගේ හොතටම දාන්න ඕනේ. ඔව් ඇත්ත. ආන්දර දෙකටත් බෑ. වෙලාවේ ප්‍රශ්නයක් නෙවෙයි. දරංජය අයියෝ ශාසනී දෙනගේ මහන්නේ දැන් බුලුන්ගේ චූටි කැදල්ලට
තව චූටි කෙනෙක් නේද චූටි සමාජිකාවක් එක්ක ඉඳලා නේද දැන් ඇටික දැන් චූටි දැන් ඔව් දැන් එයා තමයි ගෙදර ලොකුම එක අපේ ආදරණීය මාමුදියා හරි අමාරු ටිකක් මේ නම කියන්නේ නේද මම හැමෝටම කියන්නේ බැරි නමක් තමයි දාගන්නේ මම හැම කොල්ලම ඇවිල්ලා නිකන් නම කිය කිය හැමෝටම කියන්න බෑ හොඳට හොඳට නිකන් දුර හිතලා මොලයක් කියපු කොල්ලෙක් තමයි කොහොමද දැන් ඔබ දෙපළ ආදරවන්තින් එලා ඊට පස්සේ කසාද බැඳලා අමුසැමියන් වෙලා හිටියා ඊට පස්සේ දැන් දෙමව්පියෝ මොකද කොහොමද මේ වගකීම දැනෙන්නේ සහ කොහොමද ඔබ දෙපළගේ ජීවිතේ කොයි ආකාරයෙන්ද වෙනස් වුනේ මේ අලුත් සමාජිකාව නිසා ඔව් නේහර වෙනස් ඒ කියන්නේ ජීවිතේ වෙනස් වෙනවා කාලෙන් කාලට වෙනස් වෙනවා ඒ කියන්නේ මම කවදා හරි දවසක අවුරුදු 60 දී මට අවුරුදු 40 පිළිබඳ දුක් නොවේ මම මට අවුරුදු 40 දී මම අවුරුදු 20 ගැන දුක නැහැ මගේ ජීවිතේ හැමදේම මට ලැබුණා ආදරය ඒ නිසි කාලෙදී නිසි ආදරය මට ලැබෙනවා ආදරේ විරහව මේ හැමදේම පහු කරගෙන ඇවිල්ලා මම විතර මම විවාහ වුණායින් පස්සේ මම විවාහ වෙන්න කලින් හිටියා වගේ ඉන්න ඕනේ නැහැ කියලා ඒ කියන්නේ සමහරట్లాට ඒක පොඩි බැරියස් තමයි ඒ කියන්නේ නිදහස සීමා වෙනවා නමුත් වගකීම් වැඩි වෙනකොට නිදහස සීමා වෙනවා ඉතින් දැන් දරුවෙක් ලැබෙනවා එතකොට තවත් ජීවිතේ කම්ප්ලිකේට් වෙනවා නමුත් මම ඒකට කැමතියි මොකද ජීවිතය කියන්නේ නිකන් හැමදාම තනිකඩයා වගේ ඉඳලා මැරිලා යනවට වඩා ඒ වගකීම් දරලා දරුවෙක් බලලා ඒ හැමදේම ස්පර්ශ කරලා ජීවිතේ විඳින්න පුළුවන් නම් මම කැමතියි. ඉතින් මෞර්ය මම හිතුවේ නෑ මම මේ තරම් වෙනස් කරයි කියලා. මගේ ජීවිතේ මම දැකපු ආශ්චර්යමත් මොහොත තමයි ඉපදෙන වෙලාව. අපි එකට සින්දුවකුත් ලිව්වා. හද්දා වූ ශුද්ධ වූ ප්‍රේමය කියලා. ඒ කියන්නේ ඒක තමයි most pure love එක අපි දෙන්නටම තියෙන. ඒක අපි දෙන්නට දෙන්න ආදරය කරනවට වඩා අපි දෙන්න මෞර්යයට කරන ආදරේ ඒක කොන්දේසි විරහිත ආදරයක්. හද්දා ශුද්ධ වූ ප්‍රේමය කියන්නේ ඒකයි. ඒ කියන්නේ පෙරලා ගත්තත් ඒ කියන්නේ ගැඹුරටම ගිහිල්ලා හමු වෙන හොඳම ආදරය තමයි මෞර්ය කියන්නේ. ඉතින් එයා අපි වෙනස් කරා. අපේ ආදරය වෙනස් කරා. අපේ ආදරය වෙනස් කරා නේද? අපි ආදරය කරපු විදිය මෞර්යගෙන් පස්සේ වෙනස් වෙනවා. ඒක ගෞරවයක් ඇති වෙන අම්මා කෙනෙක් දරුවා කෙරෙහි තියෙන ඒක මම දැකපු මට සමාවෙන්න මෙහෙම කියනකොට මට පොඩි කාලේ මට අම්මා මට දැකලා නැහැනේ. මගේ අම්මා මාව හදන්න නැති ඉතාමත් හොඳ. නමුත් දරුවෙක් වෙනුවෙන් මේ තරම් කැප වෙන අම්මා කෙනෙක්ව මගේ ඇස් දෙකෙන් මම දැක්කේ ශෂිනී වෙනුවෙන්. ඇය ඇය මට වඩා ගොඩාක් දක්ෂ කලාකාරණියක් නර්තනයේදී ගායනයේදී ඒ හැමදේම කැප කරා අය. හැම හිනාවන. නමුත් මෙයාට ඇත්තටම ගොඩක් දේවල් පුළුවන් මට වඩා කලාව පැත්තේ. ඒ සියල්ල කැප කරලා මෞර්ය වෙනුවෙන් මේ ගත කරන ජීවිතේ මම කවදාකවත් දැකලා නැහැ. මං හිතුවේ නැහැ ශෂිනීට කවදාකවත් එතන යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මං හිතනවා මේක මේ ජීවිතේ මට ලැබෙන්න තිබ්බ අත්දැකීමක් මම ලබනවා කියලා. ශෂිනී colors up අපි කෙටි විරාමයක් ගන්න නැවතත් හමුමු වගේ ආදරේ the valentine concert issues කන්නේ නැ බොන්නේ නැ නිින්ද නැ අදාල නැ කියවනවා කියවනවා ඉවරයක්ම නැ ඉවරයක් නතුව කියවන්නේ dialogue couple blaster රුපියල් 123 කට unlimited calls හා sms කන්නේ නැ බොන්නේ නැ නිින්ද නැ අදාල නැ කියවනවා කියවනවා ඉවරයක්ම නැ ඉවරයක් නතුව කියවන්නේ dialogue couple blaster රුපියල් 123 කට unlimited calls හා sms කන්නේ නැ බොන්නේ නැ නිින්ද නැ අදාල නැ කියවනවා කියවනවා ඉවරයක්ම නැ ඉවරයක් නතුව කියවන්නේ dialogue couple blaster රුපියල් 123 කට unlimited calls හා sms Hiru Magi Aadare The Valentine Concert සොඳුරු මිහිරි
ලානිවත් එක්කරගෙන ගිහිල්ලා නිකන් අර මේ තමන් යන ගමන දෙන්නම එකට යනවා වගේ දෙයක් මට ඒතර තේරුණා සින්දුවන කෙව්වත් නේද හැම තිස්සෙම කුස්ලානි පිටිපස්සෙන් ඉඳලා ඒකට හොඳ උපරිම සහයෝගය දෙනවා රොෂාන්ට ඒ කියන්න ඕන ගීතයට මේ දෙන්නගේ මේ ආදර කතාව මං හිතන්නේ මේ නෙහාරා මා බාල කාලේ අම්මා ගුකුලේ වගේ ඉඳලා ආදර කතාවක් තමයි තියෙන්නේ දැන් කුස්ලානි රොෂාන් ඔයා දැන් දන්නේ ගොඩාක් පොඩි කාලේ ඉඳලානේ එතකොට ඔයාවට රොෂාන්ව පුංචිම කාලේ දන්න ඊට පස්සේ පෙම්වතෙක් වෙලා ඉන්න කාලේ ඊට පස්සේ දැන් ස්වාමි පුරුෂයෙක් වෙලා ඉන්න කාලේ දැන් පීයක් වෙලා ඉන්න කාලේ හොඳේ මං හිතන්නේ අපි හැමෝටම පොඩක් කියන්නකෝ රොෂාන්ගේ මේ වෙනස් වීම කොයි වගේද කියලා ඇත්තටම ඒක තමයි විශේෂම දේ මං හිතන්නේ මේ අවුරුදු දැන් අපි දෙන්නා ළඟින් ආශ්‍රය කළා අවුරුදු 20ක් වෙනවා ඒ කියන්නේ අපේ ආදර කතාවට අවුරුදු 11යි ඊට පස්සේ දැන් විවාහ වෙලා අවුරුදු 8ක් ළඟ වෙනවා ඉතින් මේ අවුරුදු 20 පුරාම මම දැක්ක ඒ නොවෙනස් වෙන දේ තමයි සරල පුද්ගලයා. ඒ කියන්නේ එදා හිටපු එක්කෙනාම තමයි මට අදත් ඉන්නේ. ඒ කියන්නේ ඔහු රංගන ශිල්පියෙක් වුණත් ඔහු කොච්චර ජනප්‍රිය වුණත් කොච්චර ඔහු වටා පිරිසක් හිටියත් ඒ ගෙදර ඉන්න පුද්ගලයා ඒ මාත් එක්ක ඉන්න පුද්ගලයා ඒ නොවෙනස් වුණ පුද්ගලයා. ඉතින් ඒ ආදරේ එදා වගේම අදටත් තියෙනවා. ඒ ගතිගුණ ඒ අවංකකම ඒ කැපවීම ඒ අපි දෙන්නට දෙන්නගේ ගරුත්වය ඒක පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැතුව දිනෙන් දින ඒක පරිණත වෙමින් තියෙනවා. ඉතින් ඒක තමයි මං හිතන්නේ අපි දෙන්නගේ ආදරයේ විශේෂත්වය. ඒ වගේම කියන්න ඕනේ අර අපේ ආදරේ නොවෙනස් වෙනවා කිව්වට ඒ පරිච්ඡේදෙන් පරිච්ඡේදයට ඒ පරිණත ඒ ආදරේ පරිණත වෙනවා කියන මං කියන්නේ. ඉතින් ඒකත් එක්කම අපි දෙන්න ආදරේ වෙනුවෙන් කරන දේවල් වෙනස් වෙලා තියෙනවා. නමුත් ඒ ආදරය කියන දේ ඒ බැඳීම ඒ දෙදෙනා තියෙන ගරුත්වය ඒක නම් මේ අවුරුදු 20 පුරාවටම නොවෙනස් වෙච්ච දෙයක්. ඔය ඇත්තටම අද ආදරවන්තින්ගේ දවසේ මං හිතනවා අපි බලන් ඉන්න හැමෝටම තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් අද දවසේ විතරක් නෙවෙයි නමුත් හැම දවසකම ආදරේ ඒ ආකාරයෙන් ප්‍රකාශ කළ යුතුයි. නමුත් අද සුවිශේෂී දවසක් ඔයගොල්ලගේ ආදරවන්තයන්ට ආදරවන්තියට තමන්ගේ ආදරය ප්‍රකාශ කරන විශේෂ ආකාරයකට. ඉතින් මම හිතනවා දැන් කුස්ලානි රොෂාන් වගේ මේ එකතු වෙලා ඉන්න හැමෝම වගේම ඕගොල්ලන්ටත් පුළුවන් අද දවසේ ලස්සනට සමරන්න අපිත් එකතු වෙලා නෙහාරා මේ පැත්තෙන් ප්‍රශ්නයක් අහනවද? අහනවා අනිවාර්යෙන්ම අහනවා. ඊට කලින් ඔබ කියපු දෙයට එකතු කරන්නම් දෙයක් චතුරිකාකි. දැන් වැලන්ටයින්ස් ඩේනේ අද. දැන් මේක ආදරවන්තින්ගේ දවස. ඒ වුණාට මේක හැමෝම සමරනවා. ආදරවන්තින් විතරක් නෙවෙයි. දැන් ඥාතීන් වෙන්න පුළුවන්, අම්මා තාත්තා
දෙමාපියෝ ළමයි වෙන්න පුළුවන් මේ විශේෂ ආදරය සම්බන්ධයෙන් වූ දවසක් නිසා මේ එක එක දේවල් ප්ලෑන් කරනවානේ. දැන් සමහරකට ඔන ආදරවන්තයින් ගත්තෝ දැන් වැලන්ටයින්ස් ඩේ එක වෙනකන් ඉන්නවා ආදරේ ප්‍රකාශ කරන්න. ඒ වගේ දේවල් ඉතින් ප්ලෑන් වෙනවා ඇති අපව බලාගෙන ඉන්න ඔබගේ ගෙදර. දැන් මෙතන මොකක් හරි ප්ලෑන් එකක් තියෙනවද? ඒකද මම අහන්න මට අහන්න ඕනේ මේ දිනක්ෂි සාරංගෙන් එනුයි දිමංක චින්තිගෙන් උයි මේ කෙටියෙන් උත්තර දුන්නොත් මොනවද අද ප්ලෑන්ස්? මොනවද ප්ලෑන් කරගෙන ඉන්නේ අද? මුකුත් නැද්ද? ගෙදරට වෙලා මෙයා මාවද සර්ප්‍රයිස් කරන්න ඉන්නේ බලාගෙන. මං ඉතින් ඒක ස්පොයිල් කරන්න නැතුව මං හිතුවා කියලා යාට ඒක දන්නවද සර්ප්‍රයිස් කරනවා කියලා? ආ සර්ප්‍රයිස් කරනවා දන්නවා. මර නිකන් දැනුනේ නැහැ. මම දන්නේ නැහැ ඉතින් දැන් කවදාවත් කරන්නේ නැති හින්දා බර්ත්ඩේ එකටවත් නැති හින්දා මම අදවත් මට එහෙම සර්ප්‍රයිස් එකක් හම්බ වෙයි කියන බලාපොරොත්තුව ඇතුව ඉන්නවා. ඉතින් තව දවස් ගෙවෙනවනේ තාම අද සර්ප්‍රයිස් අදත් නැහැ. අනික දිනාක්ෂි බබා චුටි බබා හම්බ වෙලා සෙලිබ්‍රේට් කරන ෆස්ට් වැලන්ටයින්ස් ද? Yes. ඕනි ඉතින් ඒක ගොඩක් සුවිශේෂයි. සාරත් මොනව හරි කරන්න වෙනවා දැන් මොනව හරි. මොකද දැන් දැන් මේකම බලන්න දැන් කවදාවත් මෙච්චර මේ ඔක්කොලත් එක්කම සෙලිබ්‍රේට් කරන්න හම්බ වෙනවද වැලන්ටයින්ස්? ඒක මේ වගේ දෙයක් කරන්න හැමදාම අනුන්ගේ පහනකින් ඒ ඇරියා බලන්න. ඒක අනුන්ගේ පහනේ. අපි අහව දිමංක චින්ති මොනවද අද ප්ලෑන්ස්? දැන් තියෙනවා මේ වැඩේ ඉවර කළා යන්න දෙනවා මට අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පොඩි වැඩක් තියෙනවා සිං කරන්න යන්න අපි දෙන්නත් එක්කම යනවා. ඉතින් විශේෂ සෙලිබ්‍රේට් එකක් නෑ මටත්. එහෙම සාමාන්‍යයෙන් අර විශේෂ දින සාමාන්‍ය ටිකක් මතක නැති කෙනෙක් ඉදින්. එයාට සාමාන්‍යයෙන් මගේ බර්ත්ඩේ එකත් සමහරලා කවුද කියලා. ඒක තමයි කියන්නේ මේ අපිට මම මට පොඩි ප්‍රශ්නයක් අහන්න කියලා දැන් මෙතන ඉන්නවනේ අපේ දැන් තරුණ රංගන ශිල්පියෝ ඉන්නවා ශිල්පිනියෝ ඉන්නවා ඔවුන්ගේ බිරිඳ වරුන්ගෙන් සහ ස්වාමි පුරුෂයන්ගෙන් ඊරිසියාව කියලා දෙ හිතනවාද මට ඉස්සල්ලාම උත්තර දෙනවා ඉස්සල්ලා ඔය දෙන්නත් දීලා ඉන්න මේක පීරිස්ලා අරගල්ලකින් ගේ ඉස්සල්ලාම උත්තර දෙනවා පීරිස් තු පීරිස් ඔය දෙන්න උත්තර දෙලා ඉන්න කෙනෙක්ට අත අපින ප්‍රශ්න අහන්නේ නේද මටත් මගේ ලිස්ට් එකේ ප්‍රශ්න තිබුණා චතුරිකාගේ ඒක හැමෝම උත්තර දෙන්න ඕනේ හැමෝම ඔව් අපි කාට ඉස්සල්ලා පටන් ගන්න අපි අතින් පටන් ගමු දුලි ඊරිසියාව හිතනවා ආ ඊරිසියා දැන් මේ කැලුම් දැන් ලස්සන නෑ ඊරි වට් කැලුම් දැන් ලස්සන රංගන ශිල්පිනියත් එක්ක රඟපානවා නර්තනයේ යෙදෙනවා හරි ලස්සනට හරි හරි ශෘංගාරාත්මකව සමහරකට අපි දකිනවා කැලුම්ගේ රංගනවල තියෙනවා ඉතින් ඊරිසියා හිතනවාද පොඩ්ඩක් ඒකද අපි දෙන්නගේ එෆ් එක පටන් ගත්ත දවස්වල පොඩි තේරුම් ගැනීම අර ටික කාලයක් යනකොටනේ තේරුම් ගන්න පුළුවන් මුල් කාර පොඩි ජලසයක් ආවා කැමති නෑ කාගෙන්වත් අර අතින් අල්ලන හැබැයි දැන් මම ආඩම්බර වෙනවා මේ එහෙම ඉරිසියාවක් නෑ මම ආඩම්බර වෙනවා මෙයා ඒ කියන්නේ අතින් අල්ලනවා නෑ නෑ එහෙම නෙමෙයි දැන් මේ දැන් අඟපාන පුතේ දැන් අර මෙයාට දැන් හැටිය කැමතිනේ දැන් අපි අනයන හැමතැනම මෙයාට මාර ගොඩක් දෙන කාදරය කරනවා ඒකල මං ඉතින් මේ සතුටු වෙනවා මිසක් මේ අර ජලස් එකක් නැහැ එතන ඉතින් රඟපෑමක් නෙවෙන්නේ ඉතින් ඉතින් ජලස් එකක් නැහැ ඒක රඟපෑමේ ඉන්න ජලස් නැහැ හොඳයි විනු ඊළඟට එන්නේ විදුරට මේ කසුන්ට කසුන් මොකද කරන්නේ මේ වෙලාවට අට්ටක් ගල් පොර ගානක් හදනවා මන්න කිසිම ජලස් එකක් නැහැ අතර මට මං උත්තර දෙන්න මම ජලස් කිව්වත් අද ගෙදර ගිහිල්ලා නැහැ ජලස් නැහැ ඒක දෙන්න විදිහක් නැහැ කසුන් ඔයක තමයි එතන විනුට හම්බෙන හැමෝටම විනු ගහනවා නේද ඇත්තටම කොයි හරි තැනට එක්කන් ගියම් දැන් එකට ගිහිල්ලා ඊට පස්සේ ටික වෙලාවකින් මිසින් කොයි හරි ගිහිල්ලා ඉන්නවා මං කට්ටිය එක ෆොටෝ ගහලා ඔක්කොම කරලා එනකම් මොකද ඇත්තටම මම කියන්නේ මේක ජීවිතයක් නෙමෙයි ෆොටෝ එකක් කියලා මොකද යන තැන ෆොටෝ ගන්න ඉතින් මම පැත්තකට ලයින් කරලා ෆොටෝ ටික ගහලා ඉවරනවා මෙයා කොට එක ගන්න තියා නෑ ඊට පස්සේ ඒක ඊට පස්සේ හොඳම දේ තමයි මේ එයාගේ ෆෝන් එකේ මෙමරි පොඩ්ඩක් ෆුල් වෙනවා හැමතිස්සෙම ෆොටෝ ගහලා වැඩි ඉන්න. ඊට පස්සේ මාව හොයාගන්නේ මගේ ෆෝන් එක අරන් ගිහලා ආපහු ෆොටෝ ගන්න. ඒ කියන්නේ මිනුට ඔන්න ජංගම දුරකථනයක් හවු වෙනවා කියන්නේ ෆොටෝ ජීව ගන්නවා. අපි මේ කතාව තව දිගට යන්න කලින් නැහැ අර මට හිතෙනවා විනුගේ කසුන්ගේ ලස්සන සින්දුවක් අහලම අපි කතාව කන්ටිනියු කරොත් හොඳයි කියලා. ආරාධනා කරන අපි ලස්සන ගායනා කරමු. Thank you.
ඔබවත් තරුවක් විලසක වැකල පතිත වෙලේ ලෝවයි ඔබ මට තරුවක් විලසක රැකල පතිත වෙන්නේ Oh,
වටෙන දුරු ලගින් ඉන්න තව ඉතක් තියනවා මතක් වෙලා හිතාගන්න බැරි ආදර ලක් ළඟ ඔයා මගේ හිත වෙනස් කළා අපේ වෙලා දුර ගමනක් යන්නට කතා කරනවා ඇහුණා අහගෙන ඉන්න ඇති හිතාගන්නව බැරි ආදරයක් ළඟ ඔබ මාව වෙනස් කරා. අනිවාරෙන් එහෙම වෙන්න ඇති අපි හැමෝටමනේ. මටනම් එහෙමයි මටත් එහෙමයි. අනිවාර්යෙන්. දැන් අර චතුරිකක් යහවි ප්‍රශ්නයක්. මොකද්ද? ඇයි වහංගිරි නද? නැහැ. මතක නැහැ. මතක නැහැ. ඒක එයා ඔයි කොමනාවෙන් අමතක කරනවා වෙන්නත් පුළුවන්. ඔව් මොකද්ද? අපි කැජුම්ගෙන් ඇහුවා. විනෝදාගෙන් ඇහුවා. ඔව්. ඊරිසියාව කතාව දැන් මෑතත් සිදුවෙනවානේ කැමරා විස්සරහා නොයෙකුත් හිරිමීන් එක රංගන ශිල්පීන් ඉදිරියේ බාධා කරන අපි පොඩ්ඩක් වෙලාව බලලිමු තුයි ගණය ඔව් අපි කන්ටිනියු කරමු එතකොට දැන් ඇයටත් සිදුවෙනවානේ ඉතින් නොයෙකුත් රංගන ශිල්පීන් එක්ක රංගනෙන් දැක වෙන ඒ වෙලාවට ඔබට ඊරිසියාව කිපෙන්නේ නැද්ද මේ ප්‍රශ්නේ අහන්න අර වෙලාව බලාගෙන අපේ හොඳයි අර මෙහෙමයි නේද අර ඕනම තැනකට දෙන්නේ එකතු වෙනකොට අඳුරගත්ත නැති හදවත් දෙකක් නේ එකතු වෙන්නේ ඒකතු වෙලා ඊට පස්සේ ඇලපාරක් කුලක් ගල්නකොට ගල් බොරළු මතුවෙනවා හැඩතල යවන්නේ එහෙමනේ යන්නේ අපි දෙන්නගේ මුල් කාලේ තිබුණා ඉතින් පොඩි පොඩි දේවල් තිබුණා නැත්තේ නෑ මං එයාව තේරුම් අරන් හිටියේ නෑ යාමාව තේරුම් අරන් හිටියේ නෑ නමුත් ටික 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 ජීවිතේ හැදිලා එනකොට ඇත්තටම අද වෙනකොට නම් එහෙම දෙයක් නැත්තේම නැති ගන්න. සමහරක් දේවල් වලට මම සමහරක් වෙලාවට කියනවා ඔයා මේක තව ටිකක් මේ විදිහට කරන්නකෝ වගේ දේවල් කියලා. ඒක වෙනස් වෙන නිහාර අධ්‍යක්ෂකවරයෙක් වෙනවනේ. එතකොට සිද්ධ වෙනවා මාව වෙන රංගන ශිල්පීන් එක්ක හසුරවන්න. එතකොට ඒක ටිකක් මේ චුට්ට චුට්ට ඒක කොහෙද කියලා සින්දුවක් කියලා මෙයා ප්‍රශ්නයක් ඇද්දා මාත් එක කියන්න බැරි සින්දු ඔය කියන්නේ ලස්සන එක වගේ හොඳයි මේනක දැන් ඔය ප්‍රශ්නේ ඔයාගෙන් මහුවත් මොකද ඔයාට ඊරිසියා හිතෙනවද නැත්නම් හිතෙන්නෙම නැද්ද මට නෑ අර ගයන් කිව්වා වගේ කියන්නේ හිතෙන්නවා ඒක හිතෙන්නේ නැතුව නෙවෙයි හැබැයි අපි මේ ශාස්ත්‍රයේම ඉන්න දෙන්නෙක් හින්දා අපි ඒ කියන්නේ අනුවෙන ශාස්ත්‍රයක ඉන්න කෙනෙක් මේ දිහා බලනට වඩා අපි දන්නවනේ මේ ඇතුලේ ඒ කියන්නේ අපි දන්නවා ඒ කියන්නේ මේ ඇවිල්ලා රංගනයක් මමත් වෙන පෙම්බුදියන් හරි බිරින්දෑ වරුණ එක ඒ කියන්නේ නාට්‍යයක් තුල ඉන්න පුළුවන් අපිට රංගපාන සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් එක්ක ඉතින් මගේ එහෙම දැන් නම් ඒ කියන්නේ ඊරිසියාවක් නෑ. ඉතින් අර ළමයට මම අධ්‍යක්ෂණය කරන ඒවලම මම කියන ඔయిత වැඩිය හැබැයි මෙහෙම වුණා නම් හොඳයි නේද කියලා ගෑද්දි. එතකොට මං ගෙදර ගිහලා ආවා. මට ජෙලසි තුන් නැද්ද? ඔව්. ඔයාට කොහොමද? ඒ කියන්නේ මම අරගපත්. ඒ වගේ ඔබ එදින්නගේ ප්‍රශ්න අහන්න. ඔව්. දැන් ඔයා ජෙලසි තුන් නැද්ද කියලා කිව්වහම මේ පැත්තෙන් ඔයා බලාපොරොත්තු වෙන උත්තරය මොකද්ද කියන්නේ? ජෙලස් හිතුණා කියන්නේ. ඒක තමයි උත්තරේ. ඔය ගෙදර ඇත්තමම නේ. ඒක තමයි හරි උත්තරේ. හරි. මේ හැම ගෙදරකම මේක තියෙනවා. ඒක තමයි. ඒ කියන්නේ හිතුණ නැතත් නැතත් හිතුණා. හරි හිතුණා. දැන් එහෙනම් ඔයාම කියන බණක සාරංග ඔයාට දෙන්න කියලා. හිතෙනවද නැද්ද? නැනි මෙයා තමයි දන්නේ එහෙම ජෙලසි එකක් නැද්දකොත් මෙයා තමයි කියන්නේ දැන් ඔයාගේ ඊළඟ මියුසික් වීඩියෝ එකට ලස්සන මේ අලුත්
අලුත් ගර්ල් කෙනෙක් ගන්න පොඩි පොඩි ගර්ල් කෙනෙක් ගන්න කියලා එහෙම ඉතින් කියනවා. ඒක මාව ටෙස්ට් කරනවා දන්නේ නැහැ. මම පැනලා එක ගත්තොත් ඒක මම මමත් ඉතින් එයාත් හරි කපටි. මම ඒක ලොකු උනන්දුවක් පෙන්වන්නේ නැහැ ඒකට. ඔයාට බෑනේ කරන්න බෑනේ. ඒක අලුත් ඊට පස්සේ මම කියනවා අලුත් මම නේද අපි ඔය දන්න ඉතින් අපේ කියලා මම පොඩ්ඩක් ඒක කරලා එහෙම ඉතින් හරි ඒක තමයි. හරි නේද ඒක? ඒක තමයි. මට ටිකක් කල් ගියා ඉතින් ඔය දැන් පොඩ පොඩ අල්ලගෙන යනවා. දැන් අපි ඒ ප්‍රශ්නව ධනජය ශෂිනී ඔබ දෙපරගෙන් උදාහරණ කැමති. ධනජය කත වැහිලා. නෑගේ නෑ. දෙන්නගෙම ලේඩිස් ෆස්ට් නේ එහෙනම් ශෂිනී. ඔය දවල් හිතෙන්නේ නැද්ද? ඉරිසියාව ගැනනේ තව කතා කරන්නේ. ඒ කියන්නේ මේ ඉරිසියා කෙනෙක් දැන් ධනංජයට වෙන නිලියන්නෙක් රංගනෙන් දායක වෙන. ඔව් මෙයා මම හිතා මෙතන ඉන්න ඔක්කොම වගේ කට්ටියත් එක්ක ඇක්ට් කරලා තියෙනවානේ. නමුත් ඒක කියන්නේ ගණිත එක්ක නෑ. මාත් එක්ක නෑ. ආලේහාරත් එක්ක ප්‍රේම කරලා නෑ. ප්‍රේම ජවනිකාවක් කරලා නෑ. දැන් සීරියස්ලි කියන්නේ ඉරිසියාව ගෑනු කෙනෙක්ට නැත්තම් ඒක පුදුම පුදුම දෙයක්. يعني we born with it. ඉතින් ඒක නිසා يعني ඉරිසියාව කියන එක තියෙනවා. බට් ඒක අර ඇෆෙක් එයාගේ කැරියර් එකට යා කරන වෘත්තියට මං හානි කරන්න නැති විදිහට කරන්න ඕනේ. يعني එපා මෙහෙම ඇක්ට් කරන්න, මෙහෙම කරන්න එපා, මෙහෙම ලං වෙන්න එපා. ඒ වගේ රෙස්ට්‍රික්ෂන්ස් දාන එකකින් වෙන්නේ ඇක්ටර් කෙනෙක්ව මේ ෆ්‍රේම් වෙනවා තැනකට. දැන් he is an actor. මෙයා එන්ටර්ටේනර් කෙනෙක් එහෙම නෙමෙයි, මෙයා ඇක්ටර් කෙනෙක් නළුවෙක්. දැන් ඉස්සරහට මෙයාගේ ලොකු ෆිල්ම් එකක් එනවා. ඒකේ තියෙනවා ලොකු දර්ශනයක් ලංකාවේ මෙතෙක් වෙලා නැහැ. ඉතින් මෙච්චර කල් ටෙලිනාට්‍ය එවන්, ඉතින් අර ලොකුවට හින්දි සිනමාව, හොලිවුඩ් සිනමාව වගේ ලොකු ලොකු දර්ශනවලක කරලා නැති නිසා මම දන්නේ දැන් මේකට කොහොමද මූණ දෙන්නේ කියලා. හැබැයි මම තමයි පුෂ් කරන්නේ ඒක කරන්න ඕනි කියලා. තාම රුගත කිරීම කරලා නැහැ. කරන් ඉන්නවා. කරනකොට ඉතින් කොහොම වෙයි දන්නේ. ඔයා මාරයි ශෂින, මං ආසයි ඔයා වගේ වෙන්න. බය වෙන්න එපා. ධනංජය දැන් ශෂිනි රංගපාන්න එතුනට දැන් අය ගීත ගායනා කරනවා, මියුසික් වීඩියෝස් කරනවා. එතකොට පිරිමි පාර්ශවත් එක්ක නටන්න සිද්ධ වෙනවා. කොට කොහොමද දැනෙන හැඟීම? ඒක තිබ්බා. ලොකෝට තිබ්බා. කියන්නේ මෙයා රඟපාන්න ඕනේ, මෙයාගේ රැකියාවත් එක්ක මගේ ගොඩක් විරුද්ධතාවයන් තිබ්බා. මොකද අපි අර පොඩි කාලේ දැකලා තිබුණු රැකියාවල් එහෙම නෙවෙයි කියලා මට ඔප්පු කරපෙන තමයි මෙයා. ඒ කියන්නේ අපි පොඩි කාලේ ෆ්ලයින් කිව්වහම, මොඩල් කිව්වහම, ඇක්ට්‍රස් කිව්වහම අපි ටිකක් වෙනස් විදිහට හිතන්නේ. මොකද අපි තාමත් ඒ ගල් යුගේ ඉන්නවා. තාමත් අපි කලාකාරවරුන උනන සමාට අපි එහෙම වෙයි. අපේ ගම්වල අපි තාම ජීවත් වුණා නම් අපි එහෙම වෙයි. ඒක ගම්වල වරදක් නෙවෙයි. ඒක ලෝකේ දකින්න නැති ප්‍රශ්නයක් තියෙන. නමුත් මම නළුවෙක් බවට පත්වීමත් එක්ක මගේ ජෙලසි කොටසම පොඩ පොඩ අඩු වෙනවා. පොඩ පොඩ ලොකුවට නෙමෙයි, පොඩ පොඩ අඩු වෙනවා. දැන් මෙයාගේ රැකියාවත් එක්ක මෙයාගේ යාළුවන්ව මට හම්බුනේන් පස්සේ මම දකිනවා ඒක තවත් රැකියාවක්. මෙයා මෙහෙම 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 ලෝකයක් තව තියෙනවා. හැබැයි ජෙලසි කිනේක ලොකුවට තිබ්බා. ඔය කිව්වට මෙයාගේ තිබ්බා. හරිද? හැබැයි ඒක අර මෙයා කිව්වා වගේ මේ මේ වෘත්තීය කියන ස්ටෙප් එකට යනකොට ඒක ඒක අපි නවත්තගෙන තියනවා දෙන්න මොකක් හරි හේතුවක් නිසා. අදරත් මෙයා මියුසික් වීඩියෝ එක මෙයාගේ බොහොම ළඟින් නර්තනයන් තිබ්බා. නමුත් ඒක ගයන් ශ්‍රීමාල් කරේ. ඉතින් මගේ යාළුවෙක්. ඉතින් ඒ දේවල් එක්ක ඒක එහෙම නැහැ. හැබැයි මෙයා ටිකක් ඒකට මෙයා ලෑස්ති නැහැ. දැන් මෙයා ওই මට රඟපාන්න කිව්වට මම කිව්වොත් එහෙම ගිල්ල රඟපාන්න මෙහෙම ප්‍රේමාලිංගන නර්තනයක් කරන්න කියලා මෙයා පැත්තට කතා කරලා කියනවා මේ මට කරන්න බෑ වගේ. දැන් එහෙම මෙයා විසින්ම එයා හදාගත්ත දේවල් ටිකක් තියෙනවා. ඒ අරෙන්ද අර ජෙලසි එක මං හිතන්නේ ඒ ජෙලසි කියන යුනිට් එක අපේ බොඩි එකට එහෙම හදලා තිබ්බේ නැත්තම් මේක මේක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. මේක මේ කියන්නේ හැමෝම හැමෝත් එක්කම එහෙම එහෙම අර සත්තු ඉන්නේ. දැන් ඒ කෑල්ල තමයි මං හිතන්නේ මනුෂ්‍යත්වයේ කියන කෑල්ල. ඒ ජෙලසි එක ගැහණුන්ගේ ශරීරය ඇතුලේ කොහොමදත් ඇප්ලයි කරලා තියෙනවා. ඒක පිරිමින්ටත් තියෙනවා. ඒක නැති වුණොත් මේ සිස්ටම් එක අවුල් වෙනවා. ඒ නිසා ඒක තියෙන්න ඕනේ. දැන් බලන්න මේ මම විතරක් නෙවෙයි යා. මම හිතන්නේ මම විතරයි කියලා. නෑ නෑ නෑ. හැමෝම එහෙම තමයි. දිමංක. චින්ති. මොකද ඔබ දෙපළගේ අදහස? ඉරිසියාව කියන කැලේද? දැන් මියුසික් වීඩියෝස් ඉතින් ඔයාට කරන්න වෙනවනේ. එහෙම නෑ. ඉතින් මෙයානේ මට මෙතෙන්ට එන්න ශක්තිය දුන්නේ. මෙතෙන් කියන්නේ මං අර මුලිමුත් කිව්වේ මට ගාල්ලේ පාක් එකට යන්න රුපියල් 10 තිබුණේ නෑ. මෙයා එනකම් මං ඉන්න පාක් එකට යන්න.
ඉතින් මෙයා කෑම එකක් තරම් එනවා. එහෙම කළා මෙයා තමයි කිව්වේ දිමංක අපි කොහොම හරි මේක මොන දේටවත් අතෑරිය නැහැ. ඉතින් මම ගෙවල් වලින් කැමති වුණ නැහැ මුල් කාලේ. ඊපස්සේ නිදුකින් නිනු මැනේ එක දාලා ටික කාලෙකින් තමයි අපි දෙන්නා කොහොම හරි අපි ඉතින් අපිට හිතුණා අපේ ගමන මේක යන්න ඕන කියලා වෙලා අපි. ඔව් ඒ කියන්නේ ජෙලසී එක කියන්නේ මෙහෙම දැන් ඒක අර අවබෝධයෙන් ඉන්නකොට ඒක ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් ඇත්තටම රසිකාවියෝ රසිකෝ එහ නිසානේ ජනප්‍රිය වෙන්නේ. ඉතින් එතකොට අර දැන් අර ඒක අවබෝධය කරගෙන ඉන්නකොට ඇත්තට මං කියන 100%ක් නෑ කියන්නේ. හැ සමහරලාට ජෙලසී ඇති වෙච්ච වෙලාවල තියෙනවා. ඒ වුණාට අර ඒක අර ෆැමිලි එකට සමහර දේවල් සම්බන්ධ කරගන්න නැතුව හිටියහම දරුවා හම්බුණානේ අවුරුදු දැන් දුවට අවුරුදු 3ක් වෙනවා අපේ. එතකොට එයාට අවුරුදු 3. ඉතින් ඊට පස්සේ එතනදිත් ඒ කරම කැපකිරීම මං දැක්ක එක අම්මා කෙනෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද ඒ විඳින ඒක බබා හම්බෙනකොට මෙයාගේ සීස සත්කමක් කරලා ගත්තේ. එතකොට ඒක දිහා මම දකිනකොට මට හිතාගන්න බෑ ගෑනු කෙනෙක් මොන වගේ වේදනාවක් විඳිනවද සහ ඉතින් මේ මොහොත ඇත්තටම රදනංජය කිව්වාගේ ලෝකේ මං හිතන්නේ මගේ දුව හම්බෙච්ච දවස 2019 මාර්තු 20 වෙනිදා. මට ඒ දවසේ ඇත්තටම කියන්න වචන නෑ. ඒ කියන්නේ මහා අයියෙන් කෑ ගැහුණා මට හොස්පිටල් එක ඇතුලේ කෑ ගැහුණා. ඒ කියන්නේ අර පිටි ගුලියක් වගේ මෙහෙම අතර ගත්තාම ඒක ඉතින් මේ අපි දෙන්නගේ මේ මේ ඒ මොන දේ නැතුව පටන් ගත්තත් අද හැමදේටම ශක්තිය දුන්නේ මෙයා මට. ඉතින් මට ඇත්තටම මේ මං දාන සපත්තු දෙකේ මේස් දෙක පවා මෙයා තමයි මට අතරක් දෙන්නේ. මෙයා කියන්නේ දරුවෝ බාල මගේ සමහර වෙලාවට තිබුණා පොඩි පොඩි උසන්සුන්කාරී ගති. ඉතින් අර සීස්ටේට ආවට පස්සේ තිබුණ පොඩි හිතුවක්කාර ගති එදා පටන්ම තිබ්බා මගේ. ඉතින් ඒවා ඔක්කොම මෙයා දැන් මම ඒවා හැමදේම හදාගෙන තියෙන්නේ. ඒවා චුට්ටක් බලා ගන්න ඕනේ ළඟ ඉඳලා. හොඳ ආදර්ශමත් කපල් එකක්. ඒ කපල් එක විතරක් නෙවෙයි මේ ඉන්න හැමෝම ආදර්ශමත් කපල්ස් තමයි. ඉතින් නිහරා මට හිතුණා මේ පොඩි මෙහෙම දෙයක් අහන්න කියලා. දැන් මේ රෝෂානි කුස්ලානි ගත්තොත් නිකන් මට නිකන් හිතෙන්නේ හරිම නිකන් ඇල්වතුරත් නිවල බොන දෙන්නෙක් වගේ හරියම නිකන් හැමනේ ඉන්නේ. ඔය දෙන්නගේ කාටද වැඩියෙන් තරහ යන්නේ? තරහ ගියාම දෙන දෙන තරහ වුණා කියන්නේ කවුද ඉස්සල්ලාම වෙලේ යාළු වෙන්නේ? ඉස්සල්ලාම යාළු වෙන්නේ මෙයා. මම යාළු වෙන්නේ ඉස්සල්ලා. තරහ නම් මට දෙන්නටම එක සමානම නැත. මම හිතුව මට තරහ යන්නේ කියලා මුල් කාලේ බලනකොට මෙයාට තමයි මට තරහ. ඇත්තට එහෙම එකක් තියෙන ප්‍රශ්නයක් මයි. නෑ ඉස්සල්ලා මට තරහ යන්නේ නැහැ පොඩ්ඩක්වත්. මෙයාට තරහ යනවා. දැන් නම් මං හිතන්නේ ගොඩක්ම මට මෙයාට තරහ යන්නේ නැති ගානට මට තමයි ගොඩක්. ඒ මුලේ කොයි කාලෙන් පස්සේද? මං හිතන්නේ පොඩි එකේ නම් හම්බුණාට පස්සේද පොඩ්ඩක් අපිට තරහරව ගණන් ගන්න ඕනේ. කාලෙත් එක්ක යනකොට තරහ මෙයාට තමයි. ඒ කියන්නේ මම වයසට යනවා යා වයසෙන් බාල වෙනවා. ඉතින් එතකොට තරහ දැනකට එද්දී රොෂාන්ට තේම තරහ ගිල්ල වැඩක් නෑ. ඒකේ වෙන දෙයක් නෑ. තේරුම්වන්නේ නෑනේ. ඉතින් තේරුම්වන්නේ නැති දෙයකට ඉතින් තරහ වෙලා තමයි ආගෙන. මොනහරි එයාට තරහ ගියාම මට ඒක තේරෙන්නේ නෑ. මම නිකන් කියන්නේ එතකොට මෙයාට තවත් තරහ වෙනවා. ඒක ගණන් ගන්න නෑනේ. එතකොට ගණන් ගන්න නෑ. මම මොකක්ද කියන්නේ? මට තමයි ඇත්තටම තරහ යන ඉස්සර හැම පොඩි දෙයකටත් يعني රිලේෂන්ෂිප් එකේ ඇතුලේ. ඒ කියන්නේ ඒවල් සමහරවිට මුල් කාලේ දැන් මං කිව්වරේ ආදරේ ප්‍රකාශ කරනවාත් ආදරේ තේරුම් ගන්න නැති කෙනෙක් නේ. කොච්චර තරහ ගියද මං දාලා ගියේ ඒ වෙලාව. ඒක ඔව් දැන් කුෂ්ණානි රොෂාන් එතකොට ලංකාවේ ලස්සන රංගන ශිල්පියෝ සැහැණකක වැඩ කර ඉන්නවා. වැඩ කර ඉන්න අතර වාට වෙලා ආදරේ ප්‍රකාශ කරන ඇයියේ? නෑ ෆිල්ඩ් එකේ නෑ අකි. ඇත්තටම අපි දෙන්නම කිසිම ශේෂ්ත්‍රයක නෑ. එතකොට මම ඉගෙන ගන්නවා මෙයා මොඩලින් වලට එන මුල් කාලේ. ඉතින් මං හිතන්නේ අර ඊරිසියා ප්‍රශ්නෙටත් උත්තරයක් තියෙනවා. මොකද මම අපි දෙන්න දැන් කතා වුණේ අපි දෙන්නගේ සිස්ටම් එකේ ප්‍රශ්නෙද නෑ. එහෙම හිතෙන්නේ නැති එක කියලා. මොකද මේක මෙහෙම ලකුණු දාගන්න නේද කියන්න බෑ. ලකුණු දාගන්න අනේ ඊරිසියාවක් නෑ කියලා. නෑ අපිට මට පෞද්ගලිකව වෙන වෙන දේවල් මගේ ශේෂ්ත්‍රයත් එක්ක මට ඊරිසියාකම් ඇති. මට කැමති චිත්‍රපටික වෙන අලුත් කරාග බලනකොට මට අනිවාර්යෙන් ඉරිසියාවක් ඇති වෙනවා. ඒක තමයි ඇත්ත. ඒක බොරු කියලා කිව්වොත් ඒක මන් දන්නේ නැහැ. එහෙම නැත්තම් හොඳයි මම ඒකත් නැති කරගන්න හදන්නේ. නමුත් රිලේෂන්ෂිප් එකක් වෙනකොට අපි දෙන්නා අතර එහෙම ඉරිසියාවක් නැහැ. ඒක ඉන්නේ මම ඒක තමයි අහුවේ. ඇයි එහෙම ඉන්නේ නැත්තේ කියලා. සමහර වෙලාවට පොඩි කාලේ නම් දෙන්නට දන්න නිසා බාල කාලේ දන්න නිසා සමහරට එහෙම දෙයක් නැද්ද දන්නේ. ඒක කුෂ්ලානි අවුරුදු 14යි නේද? නේද? ඇයි අප් අප්සෙට් උනේ දැන් මේ ගොල්ලොත් කිව්වනේ එහෙම නැත්තම් අවුලක් කියලා. වට නැහැ වටත් නැහැ. නෑ අපි හිතන සමාලෝට ශේෂ්ත්‍රයට ආවට පස්සේ මම අපි දෙන්න ආදරේ කරන්න පටන් ගත්තනම් සමාලෝට ඒක හිතෙන්න පුළුවා. හැබැයි එහෙනම් මුලේ කල්පනා කරලා ඒක කරලා තියෙනවා. නෑ මම ඇත්තටම කියන්න ඕනේ අර රීල් ඇන් ඕෆ් රීල් කැමරා විදිරි පිට සහ එතනින් එහාට හොඳට
අඳුනන කෙනෙක්. ඒ බවුන්ඩරි එක හොඳට අඳුනන කෙනෙක්. ඉතින් ඒක හින්දම තමයි මට ඊර්ෂ්‍යාවක් ඇති නොවෙන්න යා වගේ බලා ගන්නවා කියලා මට. සමහරවිට අපි දැන් මේ මෑ කියන්නේ අර ලං ගොඩක් කියන්නේ අර මැදකදී වගේ අපි හම්බ වෙලා අපි දෙන්නට දෙන්න දන්නේ නැතිකොට ඒක එහෙම ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන් තිබෙන්නේ නැති කියලා මම හිතනවා. ඔතේ එක්ස්පීරියන්ස් එක නැහැ. හොඳයි. විනු සිරිවර්ධන. මොකද තරහා යන්නේ කාටද? මට තමයි ගොඩක් තරහ යන්නේ. තරහ යනවා. වට තරහ යන්නේ. දැන් තරහ යනවා මට තරහ යන්නේ නැත්. දැන් මට වැඩි තරහ යනවා. ඉස්සර නම් ඇත්තටම කොයිෂ්ලා යකි කිව්වා වගේ ඉස්සර තරහ යන්නේ නැහැ එහෙම මට. කියලා හිතන් හිටියා. තරහ යන්නේ නැහැ එහෙම අනේම එහෙම තරහ යන දේවල් එලා නැහැ දැන් තරහ යනවා ඇත්ත. ඒතර යාළුවෙට කවුද ඉස්සල බැලුවේ දිනේ කවුරු කෙනෙක් යාළුවෙන් ඉපේ තරහ වුණාට පස්සේ? මන් තමයි. සෑහෙන පරිශ්‍රමයක් දරන්න ඕන යාළු කරගන්න. මට තරහ ගිහිල්ලා මම බැන්නත් ආපහු මම ඇවිල්ලා යාළු කරගන්න. ඒක යාළු කරගන්න මොනවා හරි දේවල් දෙනවද ලස්සන පොඩි ටැග්ග්ක් වගේ මොනවා හරි. නෑ ඒව දීලා යාළු කරගන්න ටිකක් අමාරුයි. ඒක යාළු වුණාට පස්සේ තමයි ඒව දෙන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් සෑහෙන බැනුන් අහනවට වඩා අඬනවා බලන් ඉන්න එක සෑහෙන වෙන කරන්න ඕන. සෑහෙන අමාරුයි. පොඩි දෙයක් උනත් අත් ගාලා අඬනවා නේද වින්. අඬනවා කියන්නේ. ඔව් ඇත්තට තරහ ගියත් සමහරවිට අඬනවා. දුකේ තුනත් අඬනවා තරහ ගියත් අඬනවා ඇත්තට. තරහ දරා ගන්න බැරුව ඇත්තම අඬනවා. වෙන එකක් තියෙන මේ ළඟදී යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එක මේ සෙටප් එක හරි නැහැ කියලා ඇඬුවා. නෑ ඒක ඕගනයිස් කරන්න මම බාරගත්තේ. එයා නිදානා මේලා බලාගෙන ඇති. එයා පෙරේද තමයි ෆ්ලයි කරේ. එයා ජපාන් ඉන්නේ. ඉතින් බබාගේ බර්ත්ඩේ එකේ ඉඳන්ම ලංකාවට ආවිල්ලා මෙහෙ කරා. ඉතින් එයා බාරගත්තට එයාට හරියට වැඩේ වෙන්නේ නැති නිසා මම බාරගත්තා. නමුත් ඊට පස්සේ මට ඕන විදියට වුණත් වෙනම හරි ආවෝල්. ඊට පස්සේ ටග් ගාලා වැඩේ කරා. ඒනට මට ඉතින් ඒක දුකට ඇඬුණා. ඉතින් ඒක දුකට ඇඬුණා. මං හිතුවා මගේ පස්සේ ඒක තරහයි දුකයි දෙකම තමයි. හොඳයි. මං හිතන්නේ මේ දුලි කැලුම් තරහ නැතුව ඇති නේ යනවද? නෑ නෑ තරහ යන්නේ. ඔයාට තරහ යන්නේත් නෑ. මට යනවා. ඔයාට තාම වැඩිම තරහ යන්නේ. ඔයාට තරහ යන්නේත් නෑ. මම බැන්නත් කටවහගෙන ඉන්නවා. වචනයක් ගන්න හරි අමාරුයි. හරි හොඳයි. ඒක චතුරිකා. මම බයිකොඩස් කටවහගෙන ඉන්නවා මේ කතා කරන්න. ඉතින් මට තවත් තරහ යනවා. ඔයා කතා නොකර ඉන්න. ඒ කියන්නේ අහනකොට දෙයක් කියන්න එපා රණ්ඩු කරගෙන උට එහෙමවත් නැහැ අම කටවාගෙන ඉන්න ඉතින් ෂේප් වෙනවා ඉතින් ටක් ගාලා එයාම ඇවිල්ලා ඉතින් ඒ කියන්නේ ඔයාට තරහ ගියට එයා ඇවිල්ලා ෂේප් වෙනවා ඔව් හොඳයි කලු මත්ත මේක මම කියන්නේ ඊට පස්සේ අයිනකට විද්‍යාව බල්ලනවා වගේ කියලා කෑනවා නේද මේ අවුරුදු අටට කවදාවත් මම සෝරි කියලාත් නැහැ එහෙමත් නැහැ මම ඇවිල්ලාවත් නැහැ ඒ කියන්නේ වැරද්දක් කරලා නැතුව ඇති පස්සේ කැමරා මගේ පැත්තටද මට ක්ලෝස් අප් එකක් දෙන්න මන් තමයි නෑ මෙහෙමයි චතුරිකක් නෑ අපි ඇදගෙන ඉන්නේ මොකක් හරි දැන් මේ අවස්ථාවේ වුණා කියමු හරි ඩඩඩඩා ආගමන්ට් එක හැබැයි අද කොහමද අද රෑට නිදා ගන්න යන්නේ කලින් ඇඳට ගේන්න බෑ ප්‍රශ්න ඇඳ තියෙන්නේ අපි ගිහිල්ලා රිලැක්ස් කරලා නිදිය ගන්න ඉතින් ඇඳට ප්‍රශ්න ගේන්න බෑ අnder yan issala api visinda ganna one නැත්තම් කේස් දෙන්නට දෙන්න සෝරි කියනවා සෝරි කියලා එක ඉවරයි කාගේද වැරද්ද කිඳමන්ද කියලා අපි කතා කරගන්න නෑ දෙන්නම සෝරි කියලා සෝරි කියලා එක විසඳ ගන්න සාරංග දිනක්ෂි දේවල් රැටම කරන්න තියාගත්ත නම් හරි නිදා ගන්න බෑ නිදා ගන්න කලින් යාළු වෙනවා එයා ඉන්න පුළුවන් රට දවසම ඔව් දැන් ඔය හැමෝටම කියනකට ඉපදෙන ඔය දෙනවා වගේ මම අද ගොඩාක් දේවල් කරනවා ඔයා කියන්නේ ඔය ගෙදර කොහොමද වෙන්නේ කියලා වැඩි කියන්නේ මොනද තරහ යන්නේ බඩු පොලේ ගහන්නේම කවුද වැඩිපුරම නෑ බඩු පොලේ ගහන තරමට තරහ යන්නේ නෑ දෙන්න එක්කෙනෙක්ට ඉක්මනින්ම වැඩිපුර සහ ඉක්මනින් තරහ යන්නේ මට හැබැයි ඒක අර වැඩි වෙලාවක් තියෙන්නේ නෑ මම හිතන්නේ මෙයාත් ඒක දන්න හින්දාද කොයිද ඒකට ලොකුවට මේක තව පිදුරු දාන්නේ නෑ ඒකට මට ඒක ෂේප් වෙන්න මට ඒ පොඩි කාලයක් දුන්නා මේක හරියනවා මෙයාට තරහ යනවා මම ඇත්තටම දැකලම නෑ තරහ ගියත් අර කෑ ගහගෙන හෝ අර එහෙම එකකට යන කියන්නේ මගෙත් එක්ක විතරක් නෙමෙයි ජෙනරලි තරහ යන්නම මම දැකලා නෑ හැබැයි යාට
අඬන ඒ කියන්නේ අර ඇඬෙන අර අර එහෙම එකක් තමයි තරහ ගියත් ඇඬෙන අන්න එහෙම එකක් තියෙන ඉමෝෂනල් හරි ශෝකිත ඒක කියන්නේ එහෙම ආගියු කරගෙනවත් එහෙම කෑ ගහගෙන එන්නේ නැහැ තාම ජීවිතේ පටන් ගත්ත විතරනේ තව ඉස්සරහට තියෙන නෑ ටික දවසක් කරපොන එතකොට මොන හරි කරන්න අලුත් දෙයක් තියෙන තෙවෙන ඉස්සරහට මගේ පැය ගණන් දවස් ගණන් මං කොයි වෙලාවකත් ප්‍රශ්නයක් හිතේ තියා ඉන්නේ නැහැ. ඔය දෙන්න අර මේන කිව්වා වගේ මමත් දැන් අද මොනවා හරි ප්‍රශ්නයක් වුණා නම් ඒක විසඳගෙන තමයි පාන්දර දෙකට හරි නිදාගන්නේ. ඒක විසඳගන්න ඕනේ. හැබැයි ඉස්සෙල්ලාම සෝරි කියන්නේ මම. හැබැයි මේ මෑතක ඉඳලා හොඳට ප්‍රගතියක් තියෙනවා අපේ පෞල් ජීවිතය ඇතුලේ. අපි දෙන්නම සෝරි කියනවා. දෙවන් අද චතුරිකාගේ ගායනා එක ඔය හරි ලස්සනයි මැනික. ආරාධනා කැමති නෑ චතුරිකා මගේ ඔළුව අත ගන්න ඉතින් මේ දැන් මට ඒකත් නැති වෙලා තියෙන්නේ. දැන් ධෝනි ඇවිල්ලා මගේ ළඟ ඉඳගෙන මගේ ඔළුව අත ගන්නවා කන අත ගන්නවා. ඒ ඔක්කොම කරන්නේ ආරාධනා. ඒත් ඒක මගේ වැරද්දක් නෙමෙයි. නෙමෙයි නෙමෙයි. අපි මේ ප්‍රශ්නම අහමු මේ ධනංජය අයියා ශෂණිගෙන්. කාටද තරහ යන්නේ? හැමෝම දන්නවනේ තේ ඒක. මට ගොඩක් තරහ යන කෙනෙක්. අසීමිත. අර මේ අර හොස්ස ගාවින් මෙහෙම මැස්ස යන්නේ. හ්ම්. ඒක ඒක අනේ මන්ද ඒක මට තියෙනවා ඉතින් තාමත් තියෙනවා ඒක මගේ වෙලාවට කෑ ගහනවා මම වෙනවදින මගේ ටෝන් එක ටිකක් වැඩි වෙනවා ටෝන් එක අප් වෙනවා මෙයාට එහෙම නෑ මෙයා එහෙම තරහ ගිය කෙනෙක් නෙවෙයි මෙයාට මේ එනොයි වෙනවා ඒ කියන්නේ මගේ ටෝන් එක අප් වෙනකොට මෙයා එනොයි වෙනවා ඊට පස්සේ හැබැයි මම සෝරි කියන්නෙත් නෑ මේ අර කියන්නේ ඒකයි එයාම තමයි සෝරි කියන්නේ අර මේ ඒ රාත්‍රිය මේක විසඳගෙන ගන්න ඕනේ කියලා එකකුත් නෑ අර ඒකෙන් මම වෙනස් වෙනවා එහෙම මේ මම ඒ කියන්නේ මම හිතනවා මේ මම හරි මික්ස් මිනිස්සෙක් මම මට හරි ආවේගශීලී දැන් කවුරුර කිව්වොත් මම මාර සෙන්සිටිව් කියලා කවුරුත් විශ්වාස කරන්නේ නැති වෙයි නමුත් මම මාර සෙන්සිටිව් සම්හලලට මට තේරෙනවා මගේ වැරද්ද එනකොට මම මේක පිළිගන්න කැමති නෑ එහෙම ඇටිටියුඩ් ප්‍රොබ්ලම් එකකුත් මගේ තියෙනවා හැබැයි මේ මෑතක ඉඳලා ඒක ටික ටික වෙනස් වෙලා මම ඉතින් හරි හිතන්නේ මම ග්‍රෝ අප් වෙනවා මම වැඩෙනවා මම අවුරුදු 20 දී මම අවුරුදු 40ක මිනිස්සෙක් වගේ ජීවත් වෙලා නැහැ මට අවුරුදු 20 දී මම 20 වගේ ජීවත් වෙලා තියෙනවා මට අවුරුදු 30 දී මම 30 වගේ ජීවත් වෙලා තියෙනවා දැන් මට ඊට වඩා මම වෙන දශකයකට මම ඇතුල් වෙනවා දැන් මම ඊට වඩා වෙනස් විදිහට ජීවත් වෙනවා ඉතින් ඔහොම ගිහිල්ලා එන්ඩ් එකේදී මොනවා වේද කියන්නේ අපි දන්නේ නැහැ මම කල්පනා කරේ ඔය 60 වගේ කතා කරන්නේ නැහැ මේක තමයි ඔව් දැන් මාව පැනලා ගිහිල්ලා මගේ වයසට වඩා මම මුහු පුරා ගිහිල්ලා මේ 40 වගේ එනකොට අපිටත් ඔම හිතේ දැන් මම කල්පනා කරේ දැන් අපිට තව කල් තියෙනවා සෑහෙනවා ඕ විදිහ නීතන්නේ චත්‍රිකාගේ මම ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ ඉතින් හැබැයි මම 60 දී වුණොත් මෙයා 20ට යනවා ඉතින් කොහොම හරි අර ගේ ඇතුලේ ඔක බැලන්ස් වෙනවා ඉතින් ඒ නිසා ඔය ඉදිරියට ගියේ දෙන් ඒක තාම ඉතින් දෙන්නටම කරදරයක් නෙලා නෑ ඒක තාම බෑරබල් තව සල්ලසියන්ට ප්‍රශ්නයක් නැති තාක් කල් සල්ලසියන්ට කොහොමද දන්නේ අනේ නෑ සල්ලසියන්ට නම් ගොයෙත්ම දන්නෙත් නෑ එහෙම දෙයක් මට තරහ යනවා කියලාවත් දන්නේ නැති මගේ අසල්ලස් මම මේ ආසම තමයි මේ හැමෝම චතුරිකා කිමේ හරි විවුර්ත හරි විවුර්තව අවංකව මම මෙහෙමයි කියලා උත්තර දෙනවා ඒක හරි හරි ලස්සනයි මොකද සමහරක් වෙලාවට අපි බලාගෙන ඉන්න අය හිතනවා මේ නළු නිලියන් ටීවී එකට ආම ලොකු අර කියන්නේ බදාම කරන්නේ රංගපෑම විතරයි ලොකු ටොක් දෙනවා හැබැයි මෙහාර මෙහෙමයි මම මේ අපෝටම කියනවා මේ අපිව පරමාදර්ශී කරගන්න එපා. හරි අපිව එහෙම මොකක් අපිත් වෙනම ලයිෆ් එකක් අපිට ඕන විදිහට අපි ජීවත් වෙන්නේ. අපි සරසම් පුරව මිනිස්සු. ඔව් අපිව බලාගෙන හැදෙන්න අපෙන් දේවල් අරගෙන මේ ජීවිතේ එහෙම ඕනේ නැහැ. අපි ස්වාධීන වෙන මිනිස්සු අපිට වෙන ජීවිතයක් තියෙනවා. ඕගොල්ලෝ කරගන්න ආදර්ශයක් නම් ගන්න එපා. ගොෂාන්න පව ආදර්ශයක් ගන්න එපා. හැබැයි මම හිතන මෙතනින් හැමෝම එක 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 මනෝ. ඔබ මේක නාන විතරේ ඒත්
හොඳම එක්කෙනා ලබලා ඒත් එපා දිවංක මම නම් කොහොමත් ගන්න එපා ඔබ දෙපළ යුත්තේ ප්‍රශ්නට උත්තරයක් අවශ්‍යයි මට කේන්ති යනවා සෑහෙන්න ඉතින් කොහොම හරි කේන්ති ගිහිල්ලා දැන් අන්තිමට මගේ වැරදි මටම තේරලා තියෙනවා ඉතින් දැන් මෙයාට කේන්ති යනවා ඉවසනවා දරා ගන්නවා සමහරලාට ටුවර් එකක් එහෙම යනකොට ෂෝස් වලට යනකොට සමහරලාට මෙයා කවදාකවත් අපි අපරාධි කියන්නේ එන්න පොර කාලලත් නෑ කවදාකවත් මට යන්න ඕන කියලා ඉතින් එහෙමත් ගොඩක් දේවල් මෙයා යෝසප් කෙනෙක් ඉතින් අර මගේ නිදහසට මෙයා බාධා කරේ නෑ ඉතින් හැබැයි ඒත් මම ඒව කළා මට මම මොන හරි කරන මිස්ටේක් එකේ තමයි කේන්ති යන්නේ කේන්ති ගියාම අන්තිමට ඒ කේන්ති කියලා කෑ ගහලා ඔක්කොම මේ වෙනකන් එයා ඉවසගෙන බලාගෙන ඉඳලා මොකද්ද වාගට ඇයි කිය අද දැන් මේ වෙද්දි තේරෙනවා ගොඩක් තැන්වල කේන්ති ගත්ත දැන් හරිම තීරුමක් නැති බොරු දේවල් කියලා රයියක වගේ මේ පරිණත වෙන්න ටිකක් වයසට යන්න මේ කියන්නේ ටිකක් ඒකේ අවබෝධය ලැබී අපි කොච්චර ආදරය කරත්තර එකට ඉන්න ගත්තට පස්සේ තමයි අර ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න ගන්න කියන්නේ හම්බෙනවා මාසෙට සැරයක් එහෙම හම්බෙලා හරි සතියේ දිනපතා හම්බුණත් එක ගෙදරකට වෙලා ඉන්නකොට තමයි ජීවිතේ අර මිනිස්සුන්ගේ සිතුවිලි වල තියෙන ගොඩාක් දේවල් අපිට අවබෝධ වෙන්නේ. ඉතින් ඒවා එක ඇති වෙන දේවල් තමයි ගොඩාක්. ඉතින් ඉවසීම පුරුදු කර දැම්මට ගොඩාක් ඉවසන්න පුළුවන්. ඒවට ස්තුතියි මියා. Very good. මේ තරම් ඉවසනවා. නේ මට මේ දැන් කේන්තිය ගැනනේ කතා කරේ. අපි ඊළඟට කේන්තිය නිවන ලස්සන ගීතයක් අහන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා අපි ආදරණීය චතුරිකා කිටත් ගායනායටත් ලස්සන ගීතයකින් අපිව පිනවන්න කියලා. සසරින් සසරේ
ලස්සනයි මේනකෝ අය කියපු විදිහටම කිව්වා. අය හොඳට කිව්වනේ මේනක. ප්‍රැක්ටිස් කරලා ආවේ අද නම්. සමාවෙන්න ඕනේ අතසර. ගායනා කරන්න බෑ ඉතින්. මුල් ගායනයට අපහසයක් වුණා නම් සමාව වෙන්න. නෑ මං හිතන්නේ එහෙම වුණේ නැහැ. මොකද මේනක මං සමාව දෙන අයම. ඔය හැමෝටම දෙනවා. මං දෙනවා. හොඳයි අපි දැන් තව මේගොල්ලන් අමාරුයි දානවද නැත්නම් බරපතල උත්තර එපා. හරි සරල උත්තරයක් දෙන්න. ෆන් උත්තර. දැන් අපි හැමෝම ආදරය කරනවානේ. ආදරය කරනකොට අපිට ඉතින් පොඩි පොඩි දේවල් එනකොට අපිට සමාව දෙන්නත් සිද්ධ වෙනවා. එහෙම සමාව කුසාණකින් අහමු. කුසාන්ට සමාව දීලා තියෙනවද නැත්නම් දඬුවම් දීලා තියෙනවද? කල්පනා කරන්න ඕනේ. ඒකත් නැද්ද? හරි එහෙනම් මට කියන්නකෝ රොෂාන් ඔයා. මේ රොෂාන් කියන්නේ මොන වගේ කෙනෙක්ද? මට වචන තුනකින් කියන්න. අවංක ගොඩක් නිර්භීත. නිර්භීත මන්දනේ. අවංක නිර්භීත. එතකොට ඇත්තටම ගොඩක් අනික් කෙනා ගැන හිතන කෙනෙක්. ඒ වගේම තුනක් ඕනේ නේ. අනික් කෙනා කියන්නේ මම. ඒ වගේම තමයි ආදරය කරනවා නම් ආදරයට ගොඩක් ආදරය කරනවා. ආදරයට ගොඩක් ආදරේ. මම හිතන්නේ මෙතනින් ගොඩම ආදරයට ගොඩක් ආදරය කරන අය. ඒ උත්තරේ ආදරයට ආදරේ නැතුව විනු කියන බලන්න. ආ නෑ කසුන් කියන බලන්න විනු ගෙන. ඒක හොඳයි. හොඳට උයන්න පුළුවන්. හොඳට අඬන්න පුළුවන්. හොඳට මාව බලාගන්න පුළුවන් කෙනෙක්. මොකද්ද? හොඳට මාව බලාගන්න පුළුවන්. බලාගන්න පුළුවන්. හරි විනෝද දකින්නේ කොහොමද කසුත්? වචන මට වචන තුනයි ඕනේ. එයා මෙහෙමයි මෙහෙමයි. ගෙදර යන්න පුළන්නේ මචං මට. ගෙදර ගිහලා බලාගන්න පුළුවන්. හොඳටම බලාගන්න. හරිම ආදරණීයයි තරහ ගියත් වගකීම් ගන්න පුළුවන් කෙනෙක්. හැමෝ වෙනුවෙන්ම ඕනම කැපකිරීමක් කරන්න පුළුවන්. ජීවිතේ පළවෙනි වතාවට ඇහුවේ මේක. ඒ තමයි තරහ ගියත් ආදරණීයයි කියන්නේ කොහොමද? තරහ කරන්නේ නැති ආදරණීයයි. ඒකයි කිව්වේ මොකද ආදරණීයයි විතරක් අපි දෙන්න එක වෙනම අපොයින්ට්මන්ට් එකක් දාලා ගිහින් බලමු තරහගියට ආදරණීය වෙනවා අන්තිම එක කැලුම් කැලුම් දුලි අකලුම් කියන්නේ දුලි ගැන මට වචන තුනකින් කියන්න ඇත්තටම ඇත්තටම තරහ ගියත් ආදරයට ආදරය කරන හරි විදිහ ගොඩක් තරහ ගියාට ඇත්තටම එයාට ටක් ගාලා දුක හිතෙනවා. ඒ කියන්නේ පොඩි පොඩි දේවල් වලට වුණත් දුක හිතෙනවා. එයාට ගොඩක් පවුලේ වගකීමක් ගන්න පුළුවන්. හොඳට මාව පාලනය කරන්න පුළුවන්. බිරිඳ හොඳයි. දුලි කොහොමද දකින්නේ මෙයා? මට වචන තුනයි ඕනේ හැබැයි ආ. මෙයා හොඳ අවංක කෙනෙක්. නිහතමානී. ජීවත් වෙන්න හරි ලේසි. ජීවත් වෙන්න හරි ලේසි. ආ මං මොකක් කැමති ඒවා කිව්වද? අපේ ගායනාගේ උතහම ගායනාගේ වචන තුනකින් අක්කිව රොෂාන්ගෙන් ඇහුවේ. මෙයා ගැනද? රොෂාන් අතන පොඩ්ඩක් අප්සෙට් වෙලා එයාගෙන් ඇහුවේ. ඔව් අනේ ඔය එක තමයි සමාවෙ. රොෂාන් කියන බලන්න මේ වචන තුනකින් මේ කුෂ්ණන් කියන මට ඩිපෙන්ඩ් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ මම දන්නවා අනිවාර්යෙන් එයා එතන ඉන්නවා කිව්වොත් එතන ඉන්නේ. කියන්නේ මට විශ්වාසයක් තියෙනවා. කියන්නේ අර අපිට කියනවා ඕනෙම කෙනෙක් ගැන විශ්වාස ගන්න එපා කියලා. අපිට විශ්වාස ගන්න බෑ. ඇත්තම ඇත්තම කතාව ඒකයි. නමුත් මට එහෙම විශ්වාස ගන්න පුළුවන් කෙනෙක්. ඒක තමයි ඒක. ඒක විශ්වාසය කියන්නේ ඒක මම කිව්වේ. හැම හරි ආදරණීයයි. ආදරණීය කෙනෙක්. ඒ වගේම දෙකක්
දෙකක් තියෙනවා. ආ දෙකක් තිබුණා නේ විශ්වාස. අනිත් එක තමයි අදහරි. තුනක් නැද්ද? තුනේ ගුණාංගයක් නැද්ද? කුෂ්ලාණි මතක් කරනවා. කුෂ්ලාණි අර මතක් කරක් කරනවාද කියන්නේ? අර කරක. කමන්නේ මම විතරකල් ප්‍රශ්නයක් තිබ්බේ නෑ ඒකේ දැන් හරි කණි වචනේ උත්තර දෙන්න හරිය අමාරු උත්තර දෙන්න ඒක ගොඩක් විශ්වාසය කියන්නේ නෑ ඒක තමයි මම හිතන්නේ මට තියෙන ඩිපෙන්ඩ් වෙන්න පුළුවන් කෙනෙක් ඒක තමයි මට මම හිතන්නේ 1 2 3 ඔක්කොම ඒක ආරක්ෂාව හැමදේම තියෙනවා හදාගන්න බලන්න තුන්වෙනි එක රෝෂන් මතක් කරගන්න වචන තුනකින් අක්කිව අක්කි කියන්නේ අර මල්ලි කිව්වාගේ එක ජීවත් වෙන්න හරි ලේසි එකමට ආභරණයක් ඒක මට ලොකු එළියක් මගේ ජීවිතේට මෙයා ඒ වගේම නෑ ඉතින් අර පෞල් ජීවිතේ අම්මා කෙනෙක් වගේ මං ගැන බලනවා හැබැයි අර කරදරයක් නැතුව බලනවා ඔව් හොඳයි මේනක ඔව් යාළුවෝ මොකද මෙහාර කිව්වොත් ආදරණීය දියණියක් ආදරණීය බිරිඳක් සහ ආදරණීය මවක්. Thank you. Thank you. මම ප්‍රසෙන්ටර්ස්ලා මෙයාගේ සැමියගෙන් අහනකොට වා ප්‍රශ්නෙක කලින් දැනගන්නේ වා හොඳ උත්තර ටිකක් හදාගෙන උත්තර ලියාගෙන ඉතින් මේක කරේ. මේක ලීක් කරන්නේ අරගෙන ලේත්ම ලෑස්ති වෙලා තියෙනවා. කර දිරන නැත්තම්. හොඳයි මම ඒකම නිහාරගෙන ඉත්තා. මම ලියාගෙන දිනවා. මේක ඔක්කොම ආදරණීය මේනක ගැන මේනක ගැලපෙන්න මේ. මම ඒකින් ලෑස්ති නෑ. මේනක පොළොවේ පාය ගහලා ජීවත් වෙන මිනිස්සෙක් ඒකට මම කැමති. නිහතමානි සාහරි ඩීසන් වාදන්න මම දන්නේ නෑ හුන්න නැත් නෑ අත්‍තරම හරි හරි කෑගල කියන ඩීසන් නේ චතුරිකා කි මට මේ පැත්තෙන් අහන්න මේ වේදහස චතුරිකා මොකද ඕ ඕ වෙන්න සාර වෙන්න ඕ අහන්න බැරි වුණා වහගන්නම හිටියා ගයන් කියන්නේ ඇත්තටම මේ හරි කියන්නේ පවුලට හරිම ලැබි කියන්නේ ඒක එක්ස්ට්‍රීම් යාගෙන කොටක් ඒ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක සහ පවුල වෙනුවෙන් කියන්නේ මමයි ධෝනි වෙනින් ඕනම කැපකිරීමක් කරන කෙනෙක්. හැබැයි අර පොඩ්ඩක් දිනන රෑ යාළුවෝ පොඩ සෙට් වෙන එක ඒක පොඩ්ඩක් විතර නැතුව අනික ඕනම කැපකිරීමක් කරන කෙනෙක්. ඒක අනිත් එක තමයි මේ ඕනම කෙනෙකුට යාළුවෙකුට හෝ මට හෝ ඕනම කෙනෙකුට උදව්වක් කරන්න ගියාම මේක කල යුතුද නොකල යුතුද කියලා හිතන්නේ. එයා ඒ උදව් කරනවා අමාරු වැටෙන හැටි. ආයි විශ්සනේ. මේ අපි දැන් යන්න කාල වේලාවත් ළඟ ළඟ එන නිසා මේ මේ පැත්තේ මම වෙන ප්‍රශ්න අහන්න අහකි. අයියෝ අපි දැන් ලෑස්ති. ඒක නිසාම තමයි වෙන. ඔව්. ඒක නිසාම තමයි වෙන ප්‍රශ්න අහන්නේ. අනිවාර්යෙන්. ඕකේ. රයිට්. දිමංක. දිමංක චින්ති. මට කියන්න ඉස්සලා දිමංක කියන්නේ කෙටියෙන් අ චින්තිගේ අකමැතිම ගතිගුණ තුනක්. මගේ හැමදේම කරලා මට ඕන නිදහසක් දෙනවා මම දැන් කිව්වොත් දැන් මේ යනකොට වුණත් මම කැබ්බෑ දාගෙන යන්න මම තනියම යන්නම් මේ ලෙවල් එක සෙට් ඒ වගේ එහෙම වුණත් මට නිදහස දෙනවා ඉතින් මට හරි නිදහස් මගේ හැමදේම බලනවා හැමදේම මගේ ළඟට අම්මා කෙනෙක් වගේ දෙනවා ඉතින් මගේ දරුවට හොඳට උගන්වනවා යා ඉතින් මට යතිනේ මගේ ගමනට මට මගේ ගමන මම යන හැමදේටම යා මට දෙන ශක්තිය මට ඉතින් යාට තම මොනක්වත් අවශ්‍ය නැහැ චින්ති කැමැතිමද ඔයාට කැමැති එක කියන කැමැති හරි කැමැති හරි කමන්නේ කැමැතිම මං කැමැති මේ දිමංකර ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක් එතනදී ආ ගොඩක් සංවේදී ඒකට කැමැති සහ මේ තව එකක් තියෙනවා එයාගේ ඉතින් වරදක් වුණොත් එයා පිළිගන්නවා ඒකට ආයි ඒක දැන් පිළිගන්නවා ඒ දවස්වල චුට්ටක් එක තිබුණා නෑ එහෙම තියෙනවා ඉතින් ඒවට තමයි මං කැමැති ඒකයි දරුවට තියෙන ආදරය මට තියෙන ආදරය එයාට ඇත්තටම අපි දෙන්න තමයි යාගේ ලෝකය ඉතින් ඒක තමයි යා හොඳ තාත්තා කෙනෙක් හොඳ ස්වාමි පුරුෂයෙක්
ඉතින් ඒක තමයි මම කැමති වෙන්නේ. හරි. දිනක්ෂි සාරංග කෙටියෙන් අපිට පාළනේ ප්‍රශ්නෙක මුනේ දැන් මම අදින් පස්සේ මට දැන් දිමංක වගේ හොඳ වෙන්න වෙනවා. මගෙන් දැන් මම මාර දිනක්ෂි බායි කැමතිව මට මං වෙලා ඉන්න දෙනවා. ඒ කියන්නේ මම වෙනස් කරන්න හදන්නේ නැහැ. මම ඉස්සර හිටපු විදියටමයි තාමත් ඉන්නේ. ඉතින් මම ඒකට ආසයි. එහෙම මං හිතන් ඉන්න අය එහෙමයි කියලා. යාර මේ හරි එකතුයි පවුලත් එක්ක බබාත් එක්ක ඉතින් වැඩ ඇරිලා ටක් ගාලා එන්නේ බබාව බලාගෙන. ඉතින් ඒකටත් මම ආසයි. මොකද මමත් හරි ෆැමිලි ඔරියන්ටඩ් එක්කෙනෙක්. මම හරි එකතුයි ගෙදර කටියත් එක්ක. ඉතින් එයත් ඒ වගේ. ඉතින් ඒකට මම ආසයි. එච්චරයි. හරි අවංකයි. දෙකයි එච්චරයි. හරි සාරංග මේ හැම කියපු දේවල්ම මිශ්‍රණයක් තමයි තියෙන්නේ. අර අපිට අව්‍යාජව අපි විදිහටම ඉන්න පුළුවන් නම් මොකද මවාගත්ත එකක් තියාගන්න නැතුව අපිට අපි විදිහට ඉන්න ඒකට මම නිදහසද මොකද්ද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි තමන්ට තමන් වෙන්න පුළුවන්කම තමයි වටිනාම දේ. ඒත් එක්කම දිනක්ෂි කිව්වත් වගේ එයා පවුලත් එක්ක ගොඩක් එකතුයි. ඉතින් අර මම තනි දරුවා නිසා මට අර එහෙම ලොකු පවුලක එහෙම අත්දැකීමක් නැහැ. නමුත් දැන් මම ඒ සතුටත් විඳිනවා. බොහොම නිදහසේ සතුටින් ජීවත් වෙනවා. ජීවත් වෙන්න ඕන ඒ අවකාශය හැදිලා තියෙනවා. ධනංජය ශශි. නේ ගොඩක් තිබ්බා. තුන වැඩි කිරීම. ධනංජය ඔබගේ වාරි. ඔයා දෙගියාගේ එකට කීයක් කියන්නේ ඔයා. මම අසාධාරණ වැඩියෙන් ගත්තා ලකුණු. මේ අපිට දැන් කාලය මදි. ඔයා කියන්නේ ඉක්මනට. මට එනකොට කාලය මදි. ඒක තමයි ප්‍රශ්නේ. ශශි. මෙයාගේ අකමැතිම කියන්නේ. කැමැති කියන්නේ. අකමැති මේවා කියන්නේ. හට බෑ එහෙම වාහන කන්න ඉක්ුවත් විස් කරන්න බෑ මම කැමති එක කියන්නම් මෙයාගේ මෙයා හරි ජෙනුයින් කියන්නේ ඔයාට කැමති නැත්නම් එයා කැමති නෑ කැමති නම් කැමති ඒක පේනවා මූණෙන් ඒක හංගන්නේ නෑ රියල් ලයිෆ් එකේ ඇක්ට් කරන්නේ නෑ කොනේ ඉතින් ඒකට මට සේෆ් ඔව් මං එහෙම මගේ යාළුවොත් එහෙමයි මගේ ළඟ ඉන්න කට්ටියත් හරි ජෙනුයින් ඒ කියන්නේ ෆේක් නෑ අනිත් එක කියන්නේ මෙහෙම මෙයා මෙහෙම හිටියට මෙයා හරිම රොමැන්ටික් කවුරුත් දන්නේ නෑ නේ ෆිල්ම් වල ඉන්න නිකන් හීරෝ වගේ තමයි දන්නේ නෑනේ මම හින්දි ෆිල්ම් ඔක්කොම ෆිල්ම් ටික ගෙදර තමයි ඉතින් කවුරුත් දන්නේ නෑ අපි ඉතින් එච්චර සෝෂල් මීඩියා දාන්නෙත් නෑ ප්‍රයිවට් ලයිෆ් එක ඉතින් මම දන්නේ නෑ හීස් වෙරි රොමැන්ටික් හරි ධනංජය මෙයාගේනේ ඔව් කැමති අර හැම ගැහණියකගේම තියෙන ආදරය තියෙනවා ඒ කියන්නේ ලවින් ඒකන and sexy also oh my goodness yeah I think එහෙම තමයි ඈ කවුරුද අරන් හිටියද ඒක ඇත්ත ඒක තමයි දෙවෙනි එක family එක ඇතුලේ ආ එතකොට අනිත් අය එහෙම නැද්ද මටද ඔව් මම කියන්නේ මට sexy විදිහට පේනවා කියලා මම හරි okay don't take me wrong දැන් ගෙදර පස්ස ගන්න එක තමයි වැඩ කරන්නේ යන්න වෙනවා family කියන එක ඇතුලේ කැපවීම බදීම දැක්ක මෙයාගේ අනිත් එක විශේෂම දේ තමයි මම එයාට ඒ කාලේ ඉඳලා මද වෙනකම් මම දැකපු හොඳම දේ එයාගේ තියෙන එයාගේ පර්සනැලිටි එකට එයා හරි පර්සනැලිටි එකක් තියෙන කෙනෙක් ඒක මම දැකලා නැහැ සෝරි එහෙම කිව්වට මම ලෝකෙම දැකලා නැහැ ශෂිනි තරම් පර්සනැලිටි එකක් තියෙන ඒ කියන්නේ මම මේ කියන්නේ එයාගේ පෙනුම එහෙම නෙමෙයි එයා ප්‍රශ්නයක් හෑන්ඩල් කරන විදිහ ඒකට උත්තරේ හොයන විදිහ එයා මාව ගයිඩ් කරන විදිහ හැම දෙයකටම මම ඒ තරම් මේ ලොකු පර්සනැලිටි එකක් දැකලා නැහැ. ඉතින් ඒක හේතුන තමයි කැමති තුන. හොඳයි අපි thank you. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ වැඩසටහන ලස්සන කරන්න අහු මේ ලස්සන තරු යුවළවල් 6ටම සහ අපේ සම්පුරුෂය දෙන්නටත් මම ස්තුතිවන්ත වෙනවා. අපි හිස්සතින් යවන්නේ නැහැ නේද? නෑ තෑගි ගොඩක් දෙනවා අපි. හොඳයි අපි සංකේතවත් කරමු තෑගි අපිට තියෙනවා. මම දෙන්නම් මෙහර මේ පැත්තක ඉස්සල්ලාම. රොෂාන් සංකේතවත් කරන රොෂාන් කුෂ්ලානිට මැලිබන් වෙතින් තියෙනවා තෑ එකක් හැමෝටම තියෙනවා ඔව් හැමෝටම තියෙනවා මේ මම මේ පැත්තට දෙනවා සංකේතවත් කරනවා ධනංජයට forever within tagයක් ඒ වගේම තමයි බ්ලූමින් ෆ්ලෝරා වෙතින් ලස්සන මල් කලබක් තියෙනවා විනු සහ කසුන්ට මම එක සංකේතවත් කරනවා හැමෝටම තියෙනවා මේ ටැග් ටික දැන් අපිට වෙලා මදි නිසා අපි සංකේතවත් කරා එහෙමනම් අපි වැඩසටහන අවසන් කරනවා ලස්සන සින්දුවකින් ආරාධනා කරනවා දිමංක ඔබේ අවස්ථාව මචං අමාරු සින්දුව කියන්නේ අමාරු නම් කියන්නේ සපෝට් එකක් දෙන්න
Thank you. ගතු කමින් හුරු හිත වෙත ඇතුල්ලුණු ඔබ ගැන පහන්තරු යයි තොරතුරු ගමනේ විඩානි වූ දුටු වන් වශී කෙරු ඔබ පිළිමයක් වදු රණින් ඔබ දැමු පොළොවේ පතුල් තැබූ සිරි නරඹා දැනුනේ තොටිල්ලකින් නලවන සේමා අහිංසකාවි ඔබ වසන්තයක් වී ආදරයෙන් ජීවිතයම පාට කරාවි වදන් බෙදාදී මගේ සවන් පිනාවි මේ සිහිනෙන් ඇහැරෙන්නට ලෝභයි බොන්නේ නෑ නින්ද නෑ අදාල නෑ කියවනවා කියවනවා ඉවරයක්ම නෑ ඉවරයක් නතුව කියවන්නේ ඩයලොග් කපල් බ්ලාස්ටර් රුපියල් 123කට unlimited call සහ SMS